අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්ස ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ වැඩමුළුවේ දවසේ ධර්ම දේශනාවටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අද 19 වෙනිදා අප්‍රේල් මාසේ 2017 වර්ෂයේ උදේ සීලුම දිනයි ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමි සත්ත ධම්මා පරිඤ්ඤය සත්ත විඥානට්ඨිතෝති තී කරුකටේච අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්නට යෙදිච්ච මේ දසුත්තර සූත්‍රයේ හතේ පොතේ සඳහන් වෙන කාරණාවක් නැත්නම් ප්‍රශ්නයක් සහ පිළිතුරක් තමයි මේ දේශනාවලියට මාතෘකාව වශයෙන් තියාගත්තේ. ප්‍රශ්නේ තමයි කතමේ සත්‍ය ධම්ම පරිඤ්ඤය. මේ ශාසනය කටයුතු කරන සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් කටයුතු ගැලවීමට කටයුතු කරන්නා වූත් කෙනෙක් දත යුතු මේ ශාසනයේ තියෙන දත යුතු කාරණා විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත යුතු කාරණා හත මොනවද කියලා ප්‍රශ්නේ. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මුත්‍ර දෙනවා සත්‍ය විඥානට්ඨිතිය. මේ විඥාණය ගිහිල්ලා හිටින තැන් හතක් අපිට සර්වචනාසිකේ දේශනාවල දකින්න හම්බ වෙනවා. ඒ තැන් හත තමයි ඒ විශිෂ්ට ඥාණයෙන් දතගත යුතු හත කියන ප්‍රශ්නෙට තියෙන උත්තරේ. ඉතින් ඒ කාරණාව දැනගත්තට පස්සේ නැත්තම් මේ සත්‍ය විඥානට්ඨිති කියන එක දැනගත්තට පස්සේ අපිට පුළුවන් සර්වඥ දේශනාවේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ ගියොත් ඒකේ තියෙනවා විඥානට්ඨිති කියන මේ සූත්‍රේ. එතකොට ඒ අන්තර්ගතයයි මේ දසුත්තර සූත්‍රයේ තියෙන අන්තර්ගතයයි සමානයි. ඉතින් අපිට මේකෙදි දැනගන්න තියෙන්නේ අපි එමෙතන මේ මනුස්ස ලෝකේ ඉන්න කෙනෙකුට මේ විඥාන ස්ථಿತಿ 6 පිළිබඳම අයිති 7ක් පිළිබඳ අයිතිවාසිකම් තියෙනවා. නමුත් අපි මේ සාරිපුත්‍ර සාංශයට අහුම්කන් දුන්නේ නැත්තම් එහෙම නැත්තම් ඒ දේ පිළිබඳව හොඳට හිතෙද්දලා ගැඹුරින් කල්පනා කරේ නැත්තම් අපි ওই එකක ඉඳලා එකක කකා ඉඳලා එකක මැරලා යනවා. ඒ වෙනුවට ප්‍රභවයක් තියෙනවා, වාසනාවක් තියෙනවා, හැකියාවක් තියෙනවා. එහෙම නැත්තම් මේ මූලික ඉඩ ප්‍රස්තාව තියෙන ස්ථාන හතකට යන. ඉතින් ඒක පිළිබඳ ඇහිම පවා මේ මනුස්ස අත්භාවයේ තියෙන වටිනකම ගිනහැරපාන. නමුත් අපේ තියෙන හීනමානේ නිසා එව නැත්නම් අපේ තියෙන මේ පශ්චාත්තාප වෙච්ච හැඟීම් නිසා තැලිච්ච ගතිය නිසා අපට හිතෙන අපෝ ඉවුවනම් අපට තිබුණට අපිට කිසි දවසක සාක්ෂාත් කරන්නේ කරන්න බෑ. ඒ නිසා ඉවුවා තින අපිට තියෙන එක භව සම්පත්තියක් තමයි. නමුත් ඒක නිකන් සාක්ෂාත් කරන්නේ කරගන්න බැරි විශේෂෙම කියනවනම් විපස්සනා වචනට දාලා මේ ජීවිතේ සාක්ෂාත් කරගන්න බැරි දෙයක් කියලා. ඒක මේ අපිට ඇවිල්ලා තියෙන මේ මතයට අපේ પરම්පරාවත් වා කියනවා අටුවා දීලා තියෙන්නේ මේ විඥාන ස්ථಿತಿ 7 ඉස්සරහට උප්පත්ති ලබන්න පුළුවන් ස්ථාන 7ක් විදිහට නැතුව මේ ජීවිතේදී ලබන්න පුළුවන් විදිහට පෙන්ලා නැහැ. ඒක බරපතල වැරද්දක්. මේ අපි මේ දෙන්න හදන අර්ථකථනේ හරිනම්. ඒ නිසා විඥාන ස්ථಿತಿ ගැන කතා කරන තියන්නේ මෙවුවා ප්‍රතිසන්දි විඥාන 7ක් මේ කතා කරන්නේ. ලබනාත්මේ මේ ආත්මේ මිනිස්සෙකුනොත් ලබනාත්මේ අපිට නානත් කය නානත් සංඥා කියන විඥාන ස්ථිතියේ ඉන්න පුළුවන්. ඒක මනුෂ ජීවිතේ, දේව ජීවිතේ, තිරිසන් ජීවිතේ කියන තුනට ලැබුණොත් ඒ උප්පත්තියට කියනවා නානත් කය නානත් සංඥා කියලා. අපි උත්සාහ කළේ දේශනාවලිය හරහම ඒක මේ ලැබෙන ජීවිතේදී නැත්තම් මැරිලා ඊගාවට එන එක නෙමෙයි මේ ජීවිතයේදීම අපිට බැරිද තේරුම් ගන්න අපි ඉන්නේ නානත් කය නානත් සංඥා නැත්නම් නන්නත්තර වෙලා කියන එක තේරුම් ගන්න බැරි කි. අපි හිතමු අපි භාවනාවේ පැත්තක නැතුව චින්තාවේ පැත්තක හරි ඉඳලා ඔව් මේ ගත කරන ජීවිතේ නන්නත්තරයි. නානත් කය නානත් සංඥා දෙන්නේ සමාන නැහැ. දෙන්නේගේ අවශ්‍යතාවෙන් ෘචිකත්වේ සමාන නැහැ.
හැම එකාම කුලල් කා ගන්න. කිසිම කෙනෙක් කැමති නැහැ මම අනිත් එකන සමානයි කියන්නේ. ඒක තමයි ඇත්තටම ඔය මේ නානත්කය නානත් සංඤ්ඤ කියන එකට විකල්පේ තමයි සමාජවාදී කියන්නේ. සමාජවාදී කියලා කියන්නේ අපි ඔක්කොම එකම සමාජයේ කොමියුන් එකේ සහෝදර සහෝදරියෝ. එනිසා අපි කවදා හරි එතෙන්ට ආවනම් එතකොට සමාජවාදයක් එන්නේ සමානාත්මතාවයක් එන්නේ කියන එක කොච්චර කෑවද කියනනම් අපේ ලංකාව 1938 ඉඳලා 48 වෙනකම් ලංකාවේ සමාජය මේ කොමියුනිස්ට් ධර්මයට මේ සමාජවාදයට පුදුමාකාර උදව්වක් කරා. මේ නානත්කාය නානත් සංඥා නැතිකරන්න ලෝකේ තියෙන එකම විකල්පය කොමියුනිස්ට් වෙන එක කියලා. ඔක්කොම සමාන වට්ටමකට ගන්න කියලා. ඒක සඳහා වැඩිම උත්සාහ කරේ සංඝයා වහන්සේලා. මොකද සංඝයා වහන්සේලා හිතුවා මේ කාල් මාක්ස්තුමා උගන්වන මේ සමානාත්මතාවය නැත්තම් මේ කොමියුනිස්ට් ධර්මේ නැත්තම් මේ භෞතික වාදය බුදුරජාන් වහන්සේ පෙන්නන සාංගික සමාජය කියලා. ඔක්කොම සමානයි. වස්තු ඔක්කොම අතර සමසේ විදිල යනවා. සාංගික වස්තු එහෙමයි සංඝයා අතර බෙදෙන්නේ. එන්නේ කතාවට කියලා පක්ෂවලට නන්දුන්නේ අපේ හාමුදුරුවෝ. අපේ හාමුදුරු තමයි ඒ වට ලෝභ නැතුව මඩිසලෙදි ගෑරලා පින් කැටියට සල්ලි දැම්මේ. ඒ තරමටම මේ නානත්කය නානත් සංජීවකට තියෙන විකල්පේ වශයෙන් කොමියුනිස්ට් ධර්මයෙන් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒක මම ඒතොර ඉපදිලා තිබුණේ නැහැ. මම ඉපදුනේ 52. නමුත් ඒ දේශ ලේඛනවල පේන්න තියෙනවා ඒ දවස්වල මේක කිසිම කෙනෙක් තේරුම් ගන්න උත්සාහරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පින්න නානත්කය නානත් සංජීව වෙන්න බුද්ධහගේ මේ උත්තර නැහැ. අපිට පුළුවන් වෙන්නේ සමාජවාදී ක්‍රමයට විතරයි. සීල වස්තු ජනසතු කරන්න ඕනේ. සීල දෙන අතර මේ වෙන්න ඕනේ කියන එක තමයි ආවේ. නමුත් අපි මේ සාරිපුත්‍ර සාංශ උගන්නන ක්‍රමයට ගත්තොත් මේ නානත්කය නානත් සංඤ්ඤේ කියන එක අපිට සාපේක්ෂ වශයෙන් ගත හැකි தත්වය සලකන්න පුළුවන් වෙන්නේ සංසන්දනය කරන්න පුළුවන් වෙන නානත්කය ඒකත් සංඤ්ඤිත එක. එතකොට සාපේක්ෂ වශයෙන් අපිට හිතන්න පුළුවන් මේ නන්නත්තර වෙච්ච හිත මේ ජීවිතයේදීම සමත උපක්‍රමයකින් ඒකාත්ම භාවයකට ගන්න පුළුවන්. ඒ කෝදි භාවයකට ගන්න පුළුවන්. ඒ කහග්‍ර භාවයකට ගන්න පුළුවන්. ඒත් අපි නානා කයෙන් යුක්ත වුණාට අර ඒ කෝදි භාවයට ගන්න පුළුවන් කියනකොට මේ ජීවිතයේදීම මේ පළවෙනි ධ්‍යානය අර්පණ වශයෙන් හෝ උපචාර වශයෙන් විඳිය හැකියි කියන එක. අපි යමු 56 ඉස්සල්ලා කාලේ 1956 ඉස්සල්ලා 56 ඉස්සල්ලා කියන්නේ මේ බුද්ධ ජයන්තිය ඉස්සල්ලා කිසිම කෙනෙක් ලංකාවේ සම්පූර්ණයෙන්ම කිසිම කෙනෙක් හිතුවේ නැහැ මේ අද තියෙන එවකට තිබෙන සමාජයේ හැටියට අපිට නිදහස ලැබිලා ටික කාලෙයි මේ ධ්‍යානයක් කරන්න පුළුවන් කියලා. ගුරුරු ගණන ගුරුරෙක් හිටියේ නැහැ. භාවනා කරන කෙනෙක් හිටියේ නැහැ. භාවනා කළ අධ්‍යක්ෂක කෙනෙක් හිටියේ නැහැ. ඒක නිසා ඒ වෙනකොට තිබුණේ අපිට ත්‍රිපිටකයේ තිබුණේ පන්සල තිබුණේ සංඝයා තිබුණේ ජාතිවාදී ජාතික වශයෙන් අපිට අනන්‍යතාවයක් තිබුණේ නිසා සම්පූර්ණයෙන්ම ඒ ශාසනය කියන එක ප්‍රතිපත්ති ශාසනය කියන එක මේ ජීවිතේ නිවන් දකින්න තියා ධ්‍යානයක්වත් උපයන්න කියන එක තිබිලම නැහැ. ඒක අපේ ලොකු ශාන්තිගේ මේ විදර්ශනා පරපුරුපතේ තියෙනවා. උන්වහන්සේ පැවිදිලා එතකොට ටික කාලයක් හැම තැනම ගිහිල්ලා බැලුවලු කවුරු හරි භවනා කරන කෙනෙක් ඉන්නවද කියලා. කවුරුවක්වත් නැහැ. මේ අපේ ලොකු ශාන්ති පැවිදිද්දී පන්සලක. එතැන් අරණ්‍යයකට ගිහිල්ලිවලා වටුවිට අරණ්‍ය හරි වග්ගමණිත් හරි වෙන්න ඇති. ගිහිල්ලා ඒ ශාන්තිට වැඳලා කිව්වලු මම කැමති අරණ්‍යෙටලා ඉන්නේ කියලා. හොඳයි. අරණිට ගිහිල්ලා හොරද වහන්සේලා මොකද කරන භාවනාව? අපිත් කරන භාවනාවක් නැහැ. අපිත් හැමදාම හැන්දෑවට චතුරාර්යක භාවනා ගාථා ටික කියනවා හයියෙන්. බුද්ධ වන්දනයි වර කළා. ඉච්චර තමයි තියෙන්නේ. ඉතින් ලොකු දුනාදි කෝටි අපි ගමේ පන්සලේ ගමේ හැමතුනත් ඒ ටික කරනවානේ. මොකද්ද වෙනස? වෙනසක් ඇත්තෙම නැහැ. පස්සේ ලොකු සාංශ හොයලා තිනු ලංකාව පුරාවට භාවනා අත්පොත් මේ පුස්කොළ පොත් ලොකු සංසය ඉච්චර ඉගෙනගෙන තිබිලා නෑ කියන දත් බෑ. ඉතින් ඒ කාලේ 1913 විතර වෙනකොට ලොකු සංසය අධ්‍යාපනයේ තිබිලා කාලේ 1901 ඉපදිලා තියෙනේ අපේ අප්පච්චි ලොකු සංසය ඒක අවුරුද්දේ ඉපදිලා තියෙන්නේ. 13 විතර වෙනකොට පුස්කොළ පොත් අත ගන්න ගියාලු පැවිදි වෙලා කළුපිරි මැදින්
පුස්කරණ නිසා ඒ කලපිරීමෙන්ම දයිනෝර කියවනකොට හම්බුනලු කෑලි කෑලි මේ ධ්‍යාන භාවනා කියන්නේ මොකද්ද කියලා. පස්සේ මේක උත්සාහ කරලා තියෙනවා. කරනකොට ඉතින් ගුරුවරයෙක් නැහැ. ඉතින් ඔය කරලා හම්බ වෙලා නැහැ. පස්සේ තමයි ඔය 45 6 විතර වෙනකොට පණ්ඩිත සාංශ මහතර හම්බෙන්නේ නැති ඔය 56 ට ඉස්සල යෝගාසම සංස්ථාව ඇති කරා. ඇති කරනකොට ආරාධනා කරලා තිබුණා කරුණාකල ස්වාමීන් වහන්සේ. එතකොට ලංකාවේ හිටියේ ඉතින් මගේ ගුරුන් වහන්සේන් තමම ගරු කරනවා නෙවෙයි ඔච්චරම විතරයි ඉඳලා තිබිලා තියෙන්නේ. ඒ සංස්ථාව කියලා තියෙනවා මේ ඉතිහාසය ලියලා තියන්න ඔබ වහන්සේ කොහොමද මේ භාවනා ක්‍රමයක් ඇතිකරනද පරිසරය සකස් කරේ කියලා. ඊට පස්සේ කියලා තියෙනවා මෙන්න මේ පොත් මට කෑලිය හම්බුණා. ඒ වගේ සමත පොඩ්ඩක් තිබුණා. මේක පොඩ්ඩක් තිබුණා. මේක පොඩ්ඩක් තිබුණා. මේක පොඩ්ඩක් තිබුණා. එකකවත් yaadena ක්‍රමයක් තිබුණේ නැහැ. ඒකෝර තමයි යෝය බුරුමේ මහසී ස්වාමීන් වහන්සේගේ භාවනා ක්‍රමේ මේ දනව් කන්දට ආවේ. මේ ශාන්ති කිල්ල ඒක භාවනා කරනකොට ඒ ශාන්සලා පළවෙනි වතාවෙම කිව්වා ඔබ වහන්සේට පුළුවන් කාටරි කමටහනක් දෙන්න කියලා. එතකොට ලංකාවේ තිබුණු කතාව මොකද්ද? අද භාවනා කරන්න තියා කමටහනක් දෙන්නවත් කෙනෙක් නැහැ. ඒක නිසා සීල භාවනා නෑ. දාන සීල සමිති මිසක්ක භාවනා සමිති තිබිලා නැහැ. මේ කියන්නේ 56 වෙනකොට. ලොකු ස්වාමීන් වහන්සේගේ තනි අලියා දිග්ගටම කියලා තියෙනවා මේක කරන්න පුළුවන් කියලා. පස්සේ මහාශී ක්‍රමය ආවට පස්සේ කරලා අද වෙනකොට දැන් අපි ඉන්නේ 2017 අප්‍රේල් 19 වෙනිදා වෙනකොට අද කුස්සියම්මලත් භාවනා කරලා කියනවා අපිට මේ ධ්‍යාන தত্ত্ব තියෙනවා කියලා. මම මේ කුස්සියම්ම කියන්නේ පාත් කරන කතා කරන එක නෙවෙයි. දහසක් සුමේ වැඩ කරන ගෑණියක් අපේ අම්මා මට මතක් වෙනවා. උදේ පාන්දර නැගිටින්න ඕනේ. රෑ 10 වෙනකම් අඳින්න ඕනේ. ඒ ඔක්කොමත් කරන ගමන් අපි ළඟ ඉන්නවාද දරුවොත් හදන දරුවොත් වදන අම්මලා අද ධ්‍යාන භාවනා කර ඒ යුග පෙරලිය විශේෂයෙන්ම සමාජ සංවිෂණයක් කරා මට මතක නැහැ මහත්මයාගේ නම. ඒ මහත්මයා කියනවා මේ අවුරුදු 50 ඇතුළත භවනා දියුණුව ලංකාවේ. ඒකෙදී කියනවා දුර්මත පහක් තිබුණා බුද්ධ ජයන්ති වෙනකොට. බුද්ධ ජයන්ති ඉවර වෙලා 2500 නෙවෙයි ඉවර වෙලා 2600 වෙනකොට ඒ පොත මුද්‍රණය කළා තිබුණා. ඒක කියලා තියෙනවා එදා මම හම්බ වෙලා කතා කරනකොට මට බඳකයි මහත්තයා හම්බ වෙනවා. භාවනා කරන්න නම් මුළු ත්‍රිපිටකයම දැනගන්න ඕනේ කියලා බහුමතයක් තිබිලා තියෙනවා. භාවනා කරන්න ඕන නම් පැවිදි වෙන්න ඕනේ කියලා මතයක් තිබිලා තියෙනවා. භාවනා කරන්න නම් අරණ්‍යගත වෙන්න ඕනේ කියලා මතයක් තිබිලා තියෙනවා. භාවනා කරන්න නම් දසපාරමිතා පිරලා තියෙන්න ඕනේ. දැන් කාලේ ඉන්න කාලකණ්ණි ගාව කවුරක්වත් නැහැ. ඒ නිසා ඒක කරන්න බෑ. කරනවන්නම් කරන්න පුළුවන් සමතේ විතරයි කියන මූලික මත පහක් එදා තිබිලා තියෙනවා ලංකාවේ. අවුරුදු 50කට පස්සේ මහත්තයා කියනවා අද ලංකාව දියුණු කොච්චරද කියනවනම් අද කුස්සියමලත් භාවනා කරනවා. ත්‍රිපිටකය දන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. පැවිදිලා නැහැ. ප්‍රශ්නයක් නැහැ. සමතේ විතරක් නෙවෙයි විපස්සනාත් කරනවා. ওই කියන සීල නැතිකම් අනම්මන දැඩි ප්‍රශ්නකට අරගෙන නැහැ. අද මේ වෙනකොට භාවනා කරන යුගයක් ඇවිල්ලා තියෙනවා කියලා යා පොත මුද්‍රණය කරා. එතකොට පේනවා එදා මේ දාතුර නානත් කාය නානත් සංජී ඉඳලා අපි අවුරුදු 50ක් ගෙවන් කරලා අද ඇවිල්ලා තියෙනවා නානත් කාය ඒකත් සංජී වෙන්න පුළුවන් කියන විඥානත් හිතිය බාර ගන්න තැන. අපි සාක්ෂිකාරු. එක්කෙනෙක්වත් එහෙම ඒකට මැරිච්ච කට්ටිය නෙවෙයි දහසකුත් කටවිසු තීදි මේ කටවිසු කරලා මේ අත්තු ඉන්නව සාක්ෂි වෙන්න අපිට පුළුවන් ආහනපානේ එක දිගට තප්පර 10ක් 15ක් තියන්න. අපිට පුළුවන් පිම්බීම හැකිලිමේ එක දිගට තප්පර 10ක් 15ක් තියන්න. අපිට පුළුවන් එක දිගට වම දකුණ වශයෙන් පියවර 10ක් 15ක් තියන්න කියනකොට අපි දන්නවා ඒ ආහනපානේ පවත්වන වෙලාවේ ඒ පිම්බීම හැකිලි පවත්වන වෙලාවේ ඒ සක්මනේ පවත්වන වෙලාවේ ඒකත් සංඥාවේ තියෙන. නානත් කාය ඒකට අපි සාමාන්‍ය සමත කට්ටිය නැත්නම් සමත භාවනාදි කියන ඕක එච්චර ලුක නෝක උපචාර සමාධි නියමයක නම් අර්පණ සමාධිය කියලා. ඒක නිසා ධ්‍යාන ලැබන්නේ ඔය ඉතින් කිට්ටු කරලා තියෙන ඒනට ඕව ගණන් ගන්න බෑ. ධ්‍යාන ලැබෝ හිම නෑ අම්මේ රැස් වීදෙනවා උඩින් යන්නේ මේ වතුර උඩත් ඇවිදින්න පුළුවන් කියලා මා විකාර කතා කරනවා. ඒ තරම මේක බයක් කරලා ඒක නේ හුඹස් බයක් ඇති කරලා. ඒක නිසා
පුරිම පණ්ඩිත ස්වාමීන් වහන්සේ මම ගිහිල්ලා භාවනා කරපු ස්වාමීන් වහන්සේ තමන්නාසික පොතේ In This Very Life කියන පොතේ විපස්සනා ධ්‍යාන කියලා පරිච්ඡේදයක් දැම්මා. ඒකල කිව්ව සමත කට්ටියට මේක බුද්ධ දින්න වෙලා නැහැ. කොයි වෙලාවකෝ අරමුණට මුණට මුණ දාලා තියාගෙන ඉන්න පුළුවන් නම් එකම අරමුණේ හිත මගේ තියෙන කියලා යෝගාවචරය දන්නවනම් ඒක ඒකත්වතාවයි තමයි. ඒක තප්පරයක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්, 15ක් වෙන්න පුළුවන්, අර්පණා වෙන්න පුළුවන්, උපචාර වෙන්න පුළුවන්. කෘත්‍ය වශයෙන් සමානයි කියන. ඉතින් ඒ මත තමයි මේ ධර්මදේශනා ඉදිරියට යන්නේ. අපිට කොයි වෙලාවක හරි කියන්න පුළුවන් නම් මම මේ වාඩි වෙලා හිටිය විනාඩි 10ක විනාඩි 10 මම ඉඳගෙන ඉන්න බව දැනගත්තයි කියලා ආන්න එක තමයි ඒකත් සංඥාව කියලා කියන්නේ. මම වාඩි වෙලා හිටියේ විනාඩි 10 මෙච්චර ගණක් ආසල් ප්‍රසාර කරලා මම ඔක්කොම දැක්කා. එතන මගේ හිතේ තිබුණ ආසල් ප්‍රසාර විනාඩි 5ක් කියන්නේ විනාඩියක් කියන්නේ මේකට කියනවා ඒකත් සංඥාව කියලා. ඉතින් මේකම දිනු කරුවයි කියලා හිතන්න. මේකම දිනු කරනකොට ඒ කෙනා මේ ආනාපානෙ හිත තියාගෙන ඉන්නේ මෙනෙහි කරමින් ආස්වාස ප්‍රසවාසයේ ගලපමින් හරි ප්‍රයත්නයකින්නේ ආන්නේ ප්‍රයත්න කරන තාක්කල් ඒ සමත වශයෙන් නම් කියනකොට කිත ඇකි විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ ඒකාගතා සහිත පළවෙනි ධ්‍යාන තම අර්පණා වශයෙන් සමවැදගෙන විපස්සනා කරන කට්ටිය කියනවා මෙනෙහි කරමින් හෝ අරමුණේ නැවත නැත හිත යොදවමින් හෝ එකම අරමුණේ පවත්වන්න පුළුවන් නම් අර්පණා වශයෙන් නොවුනට ධ්‍යානයකට සම නොවුනද කෘත්‍ය සම්පාදනය වෙලා තියෙනවා විතක්ක ਵਿਚාර සහිතව මම දැන් මෙන්න මේ පාර දිගේ ගියේ මම ගියේ ආනාපාන දිගේ මම ගියේ පිම්බීම ඇකිලිම දිගේ මම ගියේ වම දකුණ දිගේ කියලා එයාට සපේලා උත්තර කියන්න පුළුවන් එතකොට එයා දන්නවා නානත් කායති වුණාට හිත ඒකාත්ම භාවයටපත් වෙලා හිතන්ද ඊට පස්සේ මෙයා එනවා වෙලාවකට මෙනෙහි නොකරමින් විස්තර වශයෙන් නොදැනීමෙන් ඒත්ම මානපණ ඉන්න බව දන්න. එහෙනම් මම ඇවිදිනවා මෙනෙහි කරන්න ඕනේ අනායාසෙම සක්මන වෙනවා. මම හොඳටම දන්නවා මේක මෙච්චර මේ පෙරල ඉඳලා හැවතර යනකම් සක්මනීමයි හිත තිබ්බේ. හැරලා එනකම සක්මන හිත තිබුණ කෙනෙක් එතකොට විතක්කයෙන් තොරව මෙනෙහි කිරීමකින් තොරව මේ වැඩේ කරන්න පුළුවන් බවට පත් වෙන්නේ මෙනෙහි කරමින් භාවනා කරලා පස්සේ තමයි. ඒ නිසා යෝගාවචරය මෙනෙහි කරමින් භාවනා කළ වෙලාවක් දැනෙනවා නම් මට දැන් මෙනෙහි නොකර ආනපානෙත් එක්ක සුවද වෙන්න පුළුවන් මුණට මුණ දාලා තියාගෙන පුළුවන් ආද වෙන්න පුළුවන් කියලා මෙනෙහි නොකර යන්න ගන්නවා. අන්තිමට ගියාට පස්සේ ආනපානෙ මේ විදිහට තියා හිටර පස්සේ මේ යෝගාවචරයට එනවා වෙලාවක් මේ ආනපානෙ සිුම් වෙනකොට ආශ්වාසය සහ ප්‍රශ්වාසය අතර තිබුණු වෙනස්කම නැති වෙලා ආශ්වාස ප්‍රශ්වාසය දෙකම සම වෙන්න පටන් ගන්නවා. ඒ නිකන් කහ කුඩුයි සුදු හාල් කුඩුයි දෙකක් වෙන් වෙන්ව තිබුණු භාජනයක් ගන්න කලවම් කරා වගේ. හාල් කුඩුයි කහ කුඩුයි කලවම් කෙරුවා වගේ මැද තැනකට එනවා. එතකොට ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කර ගන්නත් බෑ. එතකොට ਵਿਚාරයක් නැහැ. හැබැයි හොඳට ඕම දන්නවා වෙන් කළ ගන්න බැරි වුණාට සතිය කැඩලා නැහැ. මම ඉන්නේ ආනපාන. හැබැයි අර ඉස්සර වගේ කැඳේ ගැළබෙහෙදුවා වගේ විස්තර නැහැ. හැබැයි ඒක වැටිල්ලක් නෙවෙයි. සතිය නැතිවීමක් නෙවෙයි. මේක වෙන්න පුළුවන් එකක් කියලා එතකොට කියනවා ඒකත්ව කාය නානත් සංඤී කියන පළවෙනි ධ්‍යාන ඉඳලා දෙවෙනි ධ්‍යානට ගියා වගේ සමතපැත්තෙන් අපි වචන ටික ණයට ගත්තොත් ඒ යෝගාවචරයන මෙනෙහි කිරීමකින් තොරව මේ අරමුණේ අස්තර විස්තර මොනවාක්වත් නැති වුණාට මම ඉන්නේ අරසාවේ මම ඉන්නේ සති මම ඉන්නේ ආනාපාන ඇතුලේ කියන ඒ හැඟීම යෝගාවචරයට ඇති කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක මම මේ පෙන්වන්න හදන්නේ ඒක මේ ඊගාවාත්මෙන එකක් නෙවෙයි මේ ආත්මෙදීම අත්දකින් නැත්තො ඉන්නවා. භවනා කර කර යනකොට වැඩි අරමුණත් එක්ක විස්තර නැති වුණාට උදාහරණයක් වශයෙන් කිව්වොත් මම ඔසෝනවා යවනවා තබනවා කරනවාද ඔසවුනා දබනවා කරනවාද වම දකුණ කියන එක දන්නේ ඇවිදින බව දන්නවා අනායාසයෙන් ඇවිදින බව දන්නවා අන්න එතෙන් උඩ ලොකු සාන්තියක් එන්න පටන් ගන්නවා හිත වැඩි ව්‍යාවෘත වෙලා නැහැ වැඩි අන්න එතකොට කියනවා නානත් කාය ඒකත් කාය නානත් සංඤී කියලා ඊට පස්සේ දවසක් ඇවිල්ලා ආනපනින් නොදැනීම යන පිම්බි මැකිල නොදැනීම යන එතෙන් සක්මන් කරනවා කිසිම ප්‍රයත්නයක් කරන්න ඕනේ තමයි තේරෙනවා. කාඩේට වෘත්තියේ මේ ඩ්‍රයිවර් කෙනෙක් වාහනේ පදවනවා මම සයිඩ් දේ සීට් එකේ වාඩි වෙලා ඉන්නවා. චෝෆර් ඩ්‍රිවන් කාර් එකක් තියෙනවා. මම එනවා මට දැනගන්න ඕනේ ඩ්‍රයිවර් මාව ගෙනියනවා. ඩ්‍රයිවර් මට විශ්වාසයි.
ආන්නේ වගේ නිකන් වාහනේ ඉඳගන්න එක විතරයි තියෙන්නේ. එයා මා වෙරයි යනවා. ආන්නේ වගේ තමයි තේරෙනවා මේ සක්මනට ගියාට පස්සේ ඉබේම කටයුත්ත වෙනවා. පරියංකේ ගියාට පස්සේ කොච්චර හරි එක හුස්ම දෙක දකින්නකොටම හිත එහෙම තැම්පත් වෙනවා. පිම්බී මහැකිලිම දෙක තුන දකින්නකොටම ඉස්සර විනාඩි 45ක් උත්සාහ කරන්න ඕන එකනාර. විනාඩි 35ක් උත්සාහ කරන්න ඕන එකනාර ඉඳ ගන්නකොටම පරිසර සාධක හොඳ නැයි තැම්පත් වෙන්න පටන් ගන්නවා. එතෙන්ට එනකන් අර ගුරුසු ආනපානේ ඉඳලා ඉව සිවුම් වෙලා සූක්ෂම වෙලා අති සූක්ෂම වෙලා යනකම් මේ ශේෂ්ත්‍රයට ਸਰුවචාන්සේ දෙන්නේ රූප ලෝකේ කියන නම. ඒ රූප ලෝකේ ධ්‍යාන හතරක් කතා කරනවා. පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන කියලා. හතරවෙනි ධ්‍යානේ පළවෙනි ධ්‍යානේ තියෙන වෙනස එක පැත්තකින් බැලුවොත් පළවෙනි ධ්‍යානේදී ආනපාන බොහෝ ගොරෝසුවට වැටෙනවා. හතරවෙනි ධ්‍යානේදී ආනපාන පේන්නේම නැහැ. ආශර්වසසෙන් තොරයි හැබැයි හොඳටම දන්නවා මේ ආවේ ගොරෝසු තැන්ලා සියුම් කරමින් එතෙන් ගියාට පස්සේ එතකොට ඒකත් කාය ඒකත් සංඤ්ඤී කියන විදිහට පුදුම උපේක්ෂාවක් හරියට මහා මොහොතේ රැළ නතර වුණා වගේ නිතරම රැළ ගහන මහා මොහොත නිකන් තන්නිකර පිසිදු වතුර තියෙන කරදිය පොකුණක් වගේ ලස්සනට ඡායාව පේන්න පටන් අර ගන්නවා. අන්න ඉතින් ගියාට පස්සේ යෝගාවචරය සතිය පිහිටුවා ගන්න යම් අරමුණක් නිමිති කරා නම් ඒ නිමිත්ත සම්පූර්ණයෙන්ම ගෙවිලා. හැබැයි හොඳටම දන්නවා සතිය කැඩිලා නැහැ. අරමුණ නැතුණාට ප්‍රශ්නයක් නැහැ. මට සමාධිය කැඩිලත් නැහැ. කලබල වෙන්නේ නැතු ඉන්න පුළුවන් නම් එහෙම නැත්තම් මේ රූපේ ආරම්භණයක් කියලා නැත්නම් ආරමුණු කරන දෙයක් කියලා එහෙම නැත්තම් මේ නිමිත්තක් කියලා දෙයක් නැති වුණාට සතිය කැඩෙලා නැහැ කියන එක යෝගාවචරිකුට හේතු ගන්න ගන්න පුළුවන් නම් එයා මේ රූප ලෝකය ගෙවම් කරලා අරූප ලෝකෙට යන්න භවනා මේ වශයෙන් සුදුසුකම් ලැබෙනවා. ඒක භාවනා ලෝකේ සමත භාවනා ලෝකේ කියන්නේ අප කසින භාවනාවක් ගත්තොත් නිල කසිනේ කියලා නිල් පාට අඟල් 18ක් විතර රවුමක පිටියක ඉල්ලලා ඒක දිහා බලාගෙන ඉඳලා අපි මේ ධ්‍යාන භාවනා හරහා නිස කසින භාවනා හරහා ධ්‍යාන භාවනා කරගෙන යනවා කියලා හිතුවොත් මේ රූප මට්ටමේ අරූප ධ්‍යානට යනකොට කියන්නේ එතන ඒ කසිනේ නැත්තම් එතන තියෙන අවකාශය ආරවුණු කරනවා. කසිනුක් ගහටම අවකාශය කියලා එකට කියනවා. මේ කසින බල බල හිටපො කසිනේ තැ නැත්තම් මොකද්ද තියෙන්නේ? ආහන්‍ය අවකාශය ආරවුණු කරනවා. ඒ කියන්නේ බල බල හිටපො ආනාපානේ නැහැ. නමුත් නැති හිස්තන අවධානයට ලක් වෙනවා, ආරමුණක් වෙනවා. ඉතින් මේක මේ භෞතික විද්‍යාඥයෙකුට අල්ලගන්න බැරි එකක්. අපිටත් අල්ලන්න බෑ. මොකද අපිත් භෞතිකයි. අපි හිතනවා භාවනා කරනකොට අනිවාර්යයෙන්ම අරමුණක් තියෙන්න ඕනේ කියලා. දැන් ඇත්ත පටන් ගන්නකොට අරමුණක් තියෙනවා. මේ පොඩි දඩුව නැගිටින කංගුර දඬුවට ගහලා දෙනවා. නමුත් ඒකට යන්න පුළුවන් වුණාට පස්සේ ආය දඬුවට ගහන්න ඕනේ නෑ නේ. හැරමිටිය ඕනේ නෑ නේ. ඌ පයින් ඇවිදිනවා. ආනේ එතෙන් දෙනකොටත් කිව්වොත් එහෙම නෑ නේ. ඔබ දඬුවට එමේ ඉන්න ඕනේ. ඔබ මේ හැරමිටියම අරගෙන යන්න ඕනේ කියලා ඌගේ වර්ධනයක් ඉන්නේ නෑ. අන්න මේ අරමුණකින් පටන් අරගෙන අරමුණ ගෙවම් කරන බව දැන්නා තාක්කල් අපිට කියත හැකි මේ අපි යන විග්‍රහය හැටියට පටිසන්ධි විඥානේ මේ තමන්ගේ විඥාණය රූප ලෝකේ ගොරෝසු තැන සිට සියුන් තැන දක්වා යනවා. දන්නා තැන සිට නොදන්නා තැනට යනවා. කියන්න පුළුවන් තැන ඉඳලා කියන්න බැරි තැනට යනවා. කවදා හරි හිතන්ද මුත්තට කමටාන සුද්ධ වෙලා මේ විචි සංගතිය දැනගෙන ඒ අරමුණ නැති තැනටම ආවට පස්සේ ඒ කලබල වෙන්නේ නැත්තම් ඒ චෝදනා කරන්නේ නැත්තම් ඒ අවතක්සේරු කරන්නේ නැත්තම් ඒ හිතනන්නත්තර වෙන්නේ නැත්තම් ඒ නින්දට වැටෙන්නේ නැත්තම් ඒ යෝගාවචරය කවදාරි වාර්තා කරાવી මම මේ ආනපාන දිහා බැලුව උදාහරණයක් වශයෙන් ටික වේලාවක් යනකොට මට ආනපාන සම්පූර්ණයෙන්ම ගෙවන් වුණා. මම දන්නවා දැන් ආනපානෙත් නැහැ මොනම අරමුණක්වත් නැහැ හිස් තැනක විශාල අවකාශයක ශූන්‍ය තැනකට ඉලා ඉන්නවයි කියලා. මේකට මෙන්න මෙහෙම උපමාවක් සර්වඥාන්සේ ගිනහර පානවා සමාල්ලාට ඒක ඉතින් උදව් වෙන්න ඉඩ තියෙනවා. හිතන්න කියනවා සිව් මැදුරු කවුලක්. කවුලුවක්. ඒ කියන්නේ රජුරංගේ මාලිගාවේ 7 වෙනි තට්ටුවේ තියෙනවා. උඩම මැදුම් මේ බැලුම් ගයක්. ඒකේ හතර පැත්තෙම කවුළු තියෙනවා. ඉතින් රජුර උඩට ගියාම රාජධානියේ සෑහෙන ප්‍රදේශයක් දකින්න පුළුවන්. දැන් ඔය ලොකු ගොඩනැගිල්ලේ වතුර ටැංකියක් තියලා තියෙනවා දැකලා තියෙන්නේ. ඒක තමයි සිව් මැදුරු කවුලෝ දැන් තියෙන්නේ.
මුදුන උඩම නිකන් තී අන්නේ වගේ හිතන්න උඩට ගියාට පස්සේ සිව්මෙදුරු කවුලක් තියෙනවා. ඒකේ දවස්වල තියුණු මන්දිරවල තිබිච්ච දෙයක් ඒ තරම් බයෙන් ඉඳලා තියෙන එකයි ප්‍රශ්නේ. කෙසේ නමුත් බුදුහාමුදුරුව අහනවා දැන් මහණෙනි නැගෙනහිර කවුලුවෙන් ඉරපායන එළිය වැටුනොත් බටහිර කවුලුවේ පිටියට හැවන මේ අවුව වැටෙනවනේ. නැගිනහිර කවුලුවෙන් ආලෝකය එනකොට බටහිර කවුලුවේ ආලෝකය වැටෙනවා. හොඳයි මහණෙනි. දැන් එතන ඒ පිටිය නැත්තම් මොකද වෙන්නේ? එහෙනම් ඒ ආලෝකයේ ගිහිල්ලා බිම වැටෙනවනේ. මාලිගාවේ එහා පැත්තේ බිම වැටෙනවා. ආලෝක වැටෙන දැල් අපේ පේන්නේ පිටිය නැහැ. පිටිය කඩලා. එහෙනම් හොඳයි මහන්නේ එතන පස් නැත්තම් මොකද කරන්නේ? පස් අයින් කළා අයින් කළා අයින් කළා ගියොත් එහෙනම් අඩිය පස්සේ ආර තියෙන වතුරේ හම්බ වෙයි. වතුරේ ආලෝකය වැඩි. දැන් මෙතන වතුරත් අයින් කෙරුවොත් මේ ඡායාව වැටෙන්නේ කොහෙද කියලා. අවකාශයේ ආලෝකය වැටෙනකොට ලපයක් හිටින්නේ නැහැ නේ. බිත්තිය දුණා බිත්තිය වැටෙනවා පොස්සිමුණා පසේ වැටෙනවා ඊට පස්සේ වතුර වතුරත් නැත්තම් දැන් අහනවා මේ ආලෝක ලැබෙද්දී මොකද උනේ කියලා. ඒක දැන් අද කාලේ හැටියට කියනෝනම් කියන්න තියෙන්නේ අපි තව පැය දෙකකින් අහස දිහා බලන්න අහස තන්නේ කර අන්ධකාරනේ අපිට පේන්නේ. නමුත් ඒක ඉර සම්පූර්ණයෙන් පායලා තියෙන. ඒක පරාවර්තනය කරන දෙයක් නැත්තම් අපිට පේන්නේ ආලෝකේ ආකාශයේ අන්ධකාරයේ. මුන්නෝ හරි පරාවර්තනය කරන දෙයක් තියෙනවා නම් මුළු දැන් අවකාශයේ 100%ක්ම ආලෝකේ. මම පරාවර්තනය කරන දෙයක් නැහැ. නැති තාක්කල් අප කියනවා අන්ධකාරය තියෙන කියලා. එතන අන්ධකාරයක් නැහැ. එතන ආලෝක තරංග තියෙනවා පරාවර්තනය කරන දෙයක් නැහැ. මේක අපිට කවදාකවත් අපේ මනසට ගොදුරු වෙන්නේ නැහැ නේ. අපිට ගොදුරු වෙනවා තාරකා අපිට ගොදුරු වෙනවා චන්ද්‍රිකා ඕන දෙයක් හිස්තන පේන්නේ. ඒ වගේ තමයි සියුමැඳුරු කවුලුවකට නැගෙනහිරින් එන ආලෝකය බටහිර පිටියේ තිබුණොත් වැටෙයි. බටහිර පිටියේ නැත්තම් පොළවේ වැටෙයි. පොළව අයින් කෙරුවොත් එතන සීන වතුරේ වැටෙයි. වතුරත් නැත්තම් මොකද වෙන්නේ? අපි කියන්නේ ආලෝකේ නැති උනායි කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. ආලෝකේ තියෙනවා ඒක පරාවර්තනය කරන්න තැනක් නැහැ. මේ අපේ ඉඳුරන්ට අහුවෙන්නේ අර යමක් තියෙන තාක්කල් තමයි. ආලෝක තරංග කියලා වදින දෙයක් තියෙන තාක්කල් ඒක පරාවර්තනය කරන නැති වුණාට පස්සේ අපේ ඉඳුරන්ට ගොදුරු වෙන්නේ නැහැ. ඒක අපිට පේන්නේ අභාග්‍ය සම්පන්න දෙයක්, තුච්ච දෙයක්, රිත් දෙයක්, ශූන්‍ය දෙයක් විදිහට පේන්නේ. නමුත් එතන නිරූපණයක් නැතිකම විතරයි තියෙන්නේ. පිළිඹුවක් නැතිකම විතරයි තියෙන්නේ. රූපක ස්වරූපයෙන් පේන්නේ නැති එක විතරයි තියෙන්නේ. අපේ හිතේ විඥානයේ අන්න එහෙම තැනක් තියෙනවා. ඔය මොනම රූපයක්වත් ඇවිල්ලා වදින්න බැත් තැනක්. නැත්නම් රූප ලෝකේ ඉවර කරපු තැනක්. ඒකට කියන්නේ අවකාශය කියලා. උදාහරණයක් වශයෙන් මම එදා කියපු විදිහට අපි මේ මුළු ශාලාවම හයිඩ්‍රජන් බැලුම් වලින් පිරෙව්වොත් ඒ බැලුම් හැමතැනම පාවි පාවි තියේ. නමුත් දවස් දෙක තුනක් ගියාට පස්සේ ඒ බැලුම් හුලං ගියාම ඒ බිමට පාත් වෙච්චාම අපිට අවකාශය පේනවා. නමුත් බැලුම් තියෙන වෙලාව අපිට පේන්නේ බැලුම් විතරයිනේ, අවකාශය පේන්නේ නැහෙනේ. නමුත් අර අවකාශය පින්නුවට පස්සේ ආය බැලුම් ඇරියට ඇරියොත් කියද හැකි දැන් ওই බැලුම් දෙකක් අතර තියෙන අවකාශය බලන්න පුළුවන්ද කියලා. අනේ එදාට තේරෙනවා. තියෙන තියෙන වස්තු, තියෙන තියෙන දේවල් පරිච්ඡින්න කරලා තියෙන අවකාශය. ඉන්නේ අවකාශයේ දකින්න දවසේ එනකොට අවකාශයේ දකින්න ලෑස්ති වෙන දවසේ එනකොට ඒ යෝගාවචරය රූප ලෝකේ ගෙවම් කරලා. ඒ කියන්නේ ආනපනෙ ගෙවෙන්න ගෙවෙන්න එයා දන්නව අකරතැබ්බෙකට වැටෙනවවත් පාර මතක නැති විලාවත් නිින්ද යෑමක්වත් නෙමේ භාවනා දියුණු වීමක් වෙන්නේ, කෙලස් අඩු වීමක් වෙන්නේ ප්‍රතිපදාවේ දියුණුවක් කියලා. නමුත් මේ භෞතික ලෝකයේ දේවල් රැස් කරපු අපට මේ භෞතික ලෝකයේ දේවල් නැතිවීම දකිනකොට හොම්බ ගන්න බැරුව යනවා. ඔන්න heart attack කිය. ඔන්න cholesterol නගිනවයි කිය. ඔන්න giddiness වෙනවයි කියනවා. මොකද අර දන්න තේරම ගිවි ගිවි යනකොට කාටද පුළුවන් මේකට අනුග්‍රහ කරන්න? රූප ධර්ම අධ්‍යා බලලා රූප ධර්ම ගෙවෙන්න 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 භවනා ජීුණු වෙනවා. ගෙවෙන්න 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 ප්‍රතිපදාවේ ජීුණුවක්. ඒකටයි මේ සතිය ගන්නෙ. ඒ නිසා මේක නැති වෙනකොට කලබල වෙන්න එපා. මේක භවනායේ ජීුණුවක්. මේක භාවනා ප්‍රතිපදාවේ දියුණුවක් කියලා මේකට ප්‍රමෝදයක් පහල කරන්න පුළුවන් නම් එයාට ඉදිරි ගමනක් තියෙනවා. ඒකට සරුවචනංශයේ අංගුත්තර නිකායේ සඳහන් කරලා තියෙනවා. සනාරම්මනා භික්ඛවේ උපජ්ජති පාපකා කුසල ධම්මන අනාරම්මනා.
තස්මින් ඒව ආරම්මණේ පහිනේ තං අකුසලම් පජහති. මහනි ලෝකේ උපදින තා කෙලස් උපදින්නේ අරමුණක් ඇතුව. අරමුණක් නැතුව නෙවෙයි. එනිසා යම් කෙලේශයක් නියෝජනය කරන අරමුණක් තියෙනවද ඒ අරමුණ ගිවං කරනවා කියලා කියන්නේ කෙලස් ගිවං කරනවා. ඉතින් ඒ සාවිට කියන්න වෙනවා ආනාපානයි කියන්නේ කෙලේශයක්. ආනාපානය අල්ලගෙන සතිය පිහිටවලා ආනාපානෙ ගෙවෙනවයි කියන්නේ කෙලස් ගෙවෙනවා. ඉතින් කාටද පුළුවන් ආනාපානෙ ගෙවෙන්න ගෙවෙන්න මේක දියුණුවක්. මේක ප්‍රගතියක්. මේක මේ රූප ලෝකේ ඉඳලා අරූප ලෝකෙට යෑමක් කියන එකට අනුග්‍රහ කරන්න අපේ අම්මලා තාත්තලා කියලා දෙයිද අපිට මේක? අපේ පන්ති කාමරේ අපේ ටීචර් අපිට කියලා දෙයිද මේක අපිට? මොනම ගුරුවරයෙකුට මේක වර්ණ ගන්න පුළුවන්ද? සර්වඥ වහන්සේ ළමකට ජීවත් වෙද්දිම අපි යම් රූපයක් කළාන අපි ප්‍රතිබිම්බේම අවනවා, නිමිති කරනවා, අරමුණු ගන්නවා. ඊට පස්සේ රූපේ ගෙවෙන කම්ම බලන ඒක සිද්ධ වෙන්නේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිතිය, අනුපුබ්බ ප්‍රතිපදා විදියට ටික 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 ගෙවෙනවා. අපි කරන්නේ ටික ටික ගෙවෙනකොට හයියෙන් හුස්ම ගන්න. දැන් හුස්ම ටික නැතිව මැරෙන්නත් එහෙම මොන කරන්නේ? එහෙම නැත්නම් මේ කය ගෙවිගෙන යනකොට පොඩ්ඩක් අතගාලා බලනවා. ගේ ට්‍රිට් එකට එනකොට දිනන පාර්ට්ස් ටික ඔක්කොම තියනවාද? දැන් හිට ගෙදර යනකොට නැත්නම් මේක ගෙවිලා ගියොත් එහෙම මොකද කරන්නේ? ඉතින් අතගාලා බලනවා පාර්ට්ස් ඔක්කොම තියනවාද කියලා. තියෙනකොට හරි සතුටුයි. ආයෙත් කුණු පංචස්කන්ධය හම්බුණා. මොකද මේ ගෙවීමට අනුග්‍රහකරනද කාට හරි පුළුවන් වුණොත් හිතන්න වෙලාවක ප්‍රමෝදයක් ඇති කරන්න පුළුවන් කියලා. මේ ගෙවීම සිද්ධ වෙන්නේ භාවනා දියුණුවකට. රූප ලෝකේ ගවන් කළ අරූප ලෝකයට යනවා. ඒක සරුවචනාංශයේ පොට්ටපාද වගේ සූත්‍ර සඳහන් කරනවා. භාවනා නොකර මනුෂ්‍යයාගේ කය නැත්නම් භාවනා නොකර මනුෂ්‍යගේ අත්ත භාවයට කියන්නේ ඕලාරික අත්තපටි ලාභෝ චාතුම්මහා භූතිකෝ කබලින්කාරහාර භක්කෝ. අපිට මේ තියෙන මේ අපි දකින මේ හොල්මන් කය චාතුම්මහා භූතිකයි ඕලාරික ආහාර හපලකන ආහාර කන ශරීරයක්. රූප ලෝකෙට ගියාට පස්සේ ඒකට කියන්නේ මනෝමය කයෝ අහිනි ඉන්ද්‍රියෝ. හිතට පේනවම දැන් ඉඳගෙන ඉන්න බව. මේක තනිකර මනෝමයයි. ඔක්කොම ඉඳුරංගේ heaven ඇල්ල තියෙන ඇත්තක වහගෙන ඉන්නකොට. ඇත්තක වහගෙන අපි හොඳට අරමුණේ ඉන්නකොට. දැන් අරමුණ ගෙවුනට මං ගෙනාවු සැට් එක තියෙනවනේ වෙලාවෙ නිකන්. ඒ ඡායාව තියෙනවනේ තාමත් හිත මනෝමය ලෝකෙ තියෙන. හැබැයි ඒ තියෙනකොට බලාන ඉන්න අරමුණ ක්‍රමයෙන් ගෙවෙනවා. එතකොට යෝගාවචරයට කවදාකවත් බෑ ඒකට අනුග්‍රහ කරන්න කාය ආසාව තියෙන කෙනාට ජීවිත ආසාව තියෙන කෙනාට. එයා දන්නවනම් මේ ඕලාරික අත්පටිලාභයේ තියෙන තාක්කල් මනෝමය අත්පටිලාභයට යන්න බෑ. මනෝපී අත්පටිලාභයේ ඉන්න තාක්කල් ඕලාරික අත්පටිලාභය ගැන හිතන්නත් එපා. හිතපු ගමන් අර මනෝලික අත්පටිලාභය ආයේ ඕලාරික වෙනවා. ඒ වෙනුවට මනෝමය අත්පටිලාභයේ ගිවං කරලා සංඥාමය අත්පටිලාභයට යන එක තමයි කියන්නේ රූප ලෝකේ ඉඳලා අරූප ලෝකෙට යනවා. එතකොට තමයි තේරෙනවා මේ පේන දේ, ඇහෙන දේ, දකින දේ, හුස්ම සියලු දේ හුදු සංඥාවක් විතරයි. ඒක රණ්ඩු කරන්න තරම් දෙයක් ඇත්තේ නැහැ. තාමත්ම කුටිම්ම කියනවා නම් මුළු ලෝකෙම සංඥාවක් විතරයි. ආන්නේ මට්ටමට එන්නේ ඉස්සලා පේනවා මේ මුළු ලෝකෙම හිස් දෙයක්. එහෙම නැත්නම් ආනාපානෙත් නැහැ. බැලූ බැලුවට හිස් තැනක් කියලා. ඉතින් ඒකට මේ කාම ලෝකේ ජීවත් වෙච්ච මනුස්සයා එකතු කිරීමේගෙන ගත්ත මනුස්සයා රැස් කිරීම එකතු කරත්ත මනුස්සයාට හිතෙන්නේ මේක විශාල කාලකන්නිකමක්, තුච්චකමක්, රිත්තකමක්, අනාත්ම ගතියක්, මේක අභාග්‍ය සම්පන්න දෙයක් කියලා. ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරන මේ අනාත්ම ලක්ෂණේ වැටහෙන ක්‍රම පහක් තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ පරතෝ. අපි ආසාවෙන් බලහිට මේ කය අපිට පේන්න පටන් ගන්නවා හිස් දෙයක් කියලා. තුච්ඡ දෙයක් කියලා. ශුන්‍ය දෙයක් කියලා. අනාත්ම දෙයක් කියලා මේක අනුන්ට අයිති දෙයක් කියලා. ඒකෝට පේන්න තියෙන කයෙහි බුදු සංඥාවක් විතරයි. ඉතින් ඒ නිසා යම් වෙලාවක මේ ආනාපානෙ ගෙවිලා ඒක හොඳට බලහින්නකොට තේරෙන ඕන කෙනෙකුට මේ ආනාපානෙ ගෙවෙන සරල සමාන්තරව Taman තිබුණු ශාරීරික ගොරෝසුකම් එන්නෙන්ද ගෙවෙන. ශරීරයේ තියෙන තැඹිලි විඤ්ඤා කැලක් වගේ තිබුණට ගන්න දෙයක් නැහැ. මින් එහාට ගිය ගමන් හිස්කම පිළිගත්ත ගමන් මේ පැත්තෙන් එන ලස්සන ප්‍රහාරයක් තියෙනවා. විඥානය කියන ඔබ කැමැති තියෙන වෙලාව භාවනා කරනද නැචිලා භාවනා කරනද කියන මේ දෙක අතර ප්‍රශ්නයක් වෙනවා. ආනාපානෙ පෙනිපෙනී ආනසතිය පවර්තන එකද හොඳ?
එතනක සම්පූර්ණයෙන් ගෙවිලා ගිහිල්ලත් සතියේ මුකුත් වෙලා නැහැ. හිස්තනේ සතිය පවත්වන්න පුළුවන් ද කියන අහනකොට මානව ප්‍රජාව 100ට 100 50ට 52කට කැඩිට තියෙන. සමහරු ආනාපානෙ පෙනෙමින් භාවිතා කරන භාවනා කරන්න කැමති. සමහරු නොපෙනීම හොඳයි කියලා කියනවා. නොපෙනීම හොඳයි කියන එක කරන්න පෙනීම කරදරයක්. පෙනීම තියෙන එක කරන්න නොපෙනීම කරදරයක්. ඇලන් මැටින් රාමිදි බණ කියනකොට ඔතෙන්දි ගියාට පස්සේ ධර්ම සාකච්ඡාවේදී යෝග මතු වුණා. ඊට පස්සේ ප්‍රශ්නයක් වශයෙන් මතු වුණා. මොකද ඔබ වහන්සේ කියන විදිහට අපි නොපෙනී යන තැනට යන කම කරගෙන ගිහිල්ලා අපි නොපෙනී යන හිස් තැන, තුච්ච තැන, රිත තැන අවබෝධ කරා. ඒකේ මොකක්ද තියෙන්නේ වැරද්ද? ඒක මාර්ගයෙන් ලැබිය යුතු දෙයක් නම් ඒකේ මොකද්ද තියෙන්නේ වැරද්ද කියලා. ඉතින් මං අහුවා එතකොට දැන් අපි කවදා හරි ඔන්න ඊයේ භවනා කරනකොට මම නැති තැනටම ගියා. අද ඒකට යන්න බැරි වෙච්චාම මේක පිළිබඳ කනගාටුවක් එනවනේ. මං ඊයේ ගියා අද බැරි වුණයි කියලා. ඒක තමයි ඒක තියෙන වැරද්ද. ඊළම නැති වෙන තැනටම ගියා. ඔය සමහරු කියන්නේ මං අවුරුදු 8කට ඉස්සෙල්ලා භවනා කරද්දී මොකුත්ම නැතුණා. අනේ ඊට පස්සේ බබෙක් හම්බුණා. අනේ මාත්‍ය කකුල ගන්නවනේ. අනේ අරක නැහනේ ඔන්න ඊට පස්සේ අවුරුදු 8කට පස්සේ ඔන්න අද තමයි ඒකට ආවේ කියලා කනම්බණම් කියන්නේ. ඒ වගේ අපි ඒ නැති භාවයේ අගය කරන වෙලාවක් තිබුණොත් ඒක දියුණුයි කියලා හිතුනොත් ඒක නැතිවීම දුකක් වෙනවා ඊට පස්සේ. අපි හිතමු ඇති භාවය ගැන කල්පනා කරන කෙනෙක් ඉන්න කියලා අපෝ නැතිවීම මහානාස්තික දෙයක්. හුස්මම තියවගල එයාට මේ නැතිවීම ආපු ගමන් බයක් ඇති වෙනවා. නින්දට වැටෙනවා. ගැස්සිලා අතාරිනවා. එහෙම නැත්තම් හිතනවා භූත දෝෂයක් කියලා. ඒ හිස්තැනට පුදුමාකාර බයයි. ඉකින භාවනා ගෙවිගෙන යන්න යන්න ඉදිරියට යන්න යන්න තමන් හරියට සරුංගලයේ නූල කල්ලගේ සරුංගලයක් වගේ වෙනවා. ආතන මොකුත් නැහැ අපි දැන් කියන්නේ ඇඩ්‍රස් නේතු යන. පුදුමාකාර බය. ඉතින් මේ හොල්මන මේ ඇති දේ ඉඳලා නැති වෙලා ගියාට පස්සේ මේ අලුතෙන් උපයාගන්න නැති දේට ප්‍රේම කරුවොත් ඒකෙත් දෝෂයක් තියෙනවා. ඇති දේට ප්‍රේම කරුවොත් ඒකෙත් දෝෂයක් තියෙනවා. අන්න ඒ දෙක මේ ඇති බව සහ නැති බව ඉති මොකද දුරදිග ගැන කතාවක් ඔක ආස්සත සාස්සත දිට්ඨිය උච්ඡේද දිට්ඨිය ආස්තික වාදේ නාස්තික වාදේ කියලා ලෝක හැමදාම ඔකේ දෙකට බෙදලා තියෙනවා. ඒක සර්වඥාන්සේ කෝටි සංසිත සඳහන් කළ තියෙනවා. කෝටිද ද්වයන්පටිච්ච උපජ්ජති කෝටිද ලෝකෝ මේ ලෝකේ එක්කෙනෙක් ඇති කියන පැත්තේ ඉන්නවා අනික නැති කියන පැත්තේ ඉන්නවා. මේ දෙක අතර තමයි සදාන්තනික සක්නද දෙන යෝගාවචරය දෙකටම මැදි වෙනවා. භාවනා කරන්න කරන්න නැති වෙනවා. ආයසරයක් එක ඇති තත්ත්වෙට ආය නැත් තත්ත්වෙට මේ දෙකෙන් මොකද්ද මං කරන්න ඕනේ කියන එක විඥාණය විසින් ඇති කරන දේ තමයි මූලික වශයෙන්ම මේ දේ ඇති දේට විරුද්ධව නැති දේ යුද්ධ ප්‍රකාශ කරනවා නැති දේ විරුද්ධව ඇති දේ යුද්ධ ප්‍රකාශ කරනවා. ඒ නිසා අවකාශයේ තේරුම් ගත්තට පස්සේ එහෙම නැත්නම් භාවනා කරගෙන කරගෙන ගිහිල්ලා මේ හිස් තැනට හිත යම් ආකාරයකට කමඨාන සුද්ධ වෙලා ප්‍රමෝද වේලා භාවනා කර කර යනකොට ඒ යෝගාවචරයට අනිවාර්ය සැකයක් එනවා. භාවනාවේ වඩා දියුණුව තියෙන්නේ අරමුණු ලාවට පේනකොටද එහෙම නැත්නම් අරමුණු ඇත්තේම නැතිකොටද කියලා හිත ඇතුලේ දිගිඩියක් ඇති වෙනවා. හිත ඇතුලේ දෙතවර ගතියක් ඇති වෙනවා. මෙන්න මේකට තමයි විඥානය කියලා කියන්නේ. ඇති සහ නැති දෙක අතර දෙපිරිසකට බෙදලා ස්ප්ලිට් ඇන් රූල් කියලා කතාවක් තියෙනවා. සුද්ධ අපිව පාලනය කෙරුවේ සුද්ධ අදත් කරන්න එච්චරයි මොකක් හරි જાතියකට ගිහිල්ලා ඒ දෙකොල්ල දෙපැත්තට කඩනවා මුස්ලිම් මිනිස්සු කිදීනි ශා මුස්ලිම් ශුන්නි මුස්ලිම් කියලා දෙකට කැඩුවා රසේ උන් යක්කු වගේ ගහගන්න. ඒතකොට සුද්ධ ඇවිල්ලා මේවට කුට්ටි පිටින් කඩා ගන්න. ඒක තමයි සුද්ධගේ ක්‍රමය. මේ සුද්ධ ඉගෙන ගත්තෙත් මේ විඥාණය කියන පාහර ගතියෙන් තමයි. විඥාණය තමයි හැම වෙලාවෙම කරන්නේ දෙකට බෙදලා දෙක දිහා බලා ඉන්නවා. මේ නිසා අපේ තේරවාදී එක ඇත්තේ නැහැ. මහායාන බෞද්ධ නිකායත් තියෙනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. එහෙම නැත්නම් ඒකට කියනවා යෝගාචාර කියලා. ඒකෙන් පෙන්නනවා ඇති දෙයට ප්‍රියවීම හෝ නැති දෙයට ප්‍රියවීම මට අයිති දෙයක් නෙවෙයි. මගේ හිත විඥානීය කරන මායාවක් විතරයි. මේ මුළු ලෝකෙම විඥානෙ විසින් මවල්ලද්දා. විඥාණයට ඕනේ නම් ඔව් කියන්න පුළුවන්. විඥාණයට ඕන නැහැ කියන්න පුළුවන්. ඒක මෙතනදී සාරිපුත්‍ර සංසය සඳහන් කරනවා විඥානයේ තවත් ස්ථිතියක් තවත් ටිප්පලක්
තවත් සමතුලිත තත්ත්වයක්. එනිසා කවදා හරි කවුරු හරි භාවනාවෙන් ගිහිල්ලා මේ අවකාශය දැකලා මේ අවකාශයට ගියාට පස්සේ හැම කෙනාම අහන ප්‍රශ්නයක් තමයි දැන් මම මොකද කරන්නේ? මම ඊට පස්සේ රූපෙට යනවද? හිස්තැනට යනවද? මොකද කරන්නේ කියන මේ ප්‍රශ්නේ මතුවෙන්නෙම මේ විඥානයේ තියෙන මායාකාරී ගතියෙන්. ඒක දකින්වයි කියන එක මෙතෙන්ද ගියාට ඊදී ආවට පස්සේ කලබල වෙන්නේ නැතුව ඉදිට ආවට පස්සේ ඕකෙන් ප්‍රශ්නයක් ඇති කරන්නේ නැතු ඕක ලක්ෂ වාරයක් එන්න අරින්න එන්නම දෙන්නේ නැහැ. එක්කෝ ඇති බවට කැමති වෙනවා, එක්කෝ නැති බවට කැමති වෙනවා. ඒතකොට මේ යෝගාවචරය ඒ කොහෙන්ද මේ කුලප්පු එන්නේ? මොකද්ද මේ තියෙන මෙහෙයුම කියලා බැලුවොත් ඒකට කියන්නේ විඥානෝ විඥානං ඡායතනූපගා. විඥානේ කරන්නේ මොච්චර තමයි? ඇති නැති, හොඳ නරක, hari verdi dharma dharma kiyala me loka dekata bedala oy deka athara gatumak athi karana gatumak athi wenawa buddha janase insa dveta anupassana sutre kiyala 16 aakarayakata penla denawa me vignanaya me loke dekata kadala gatum athi karana hari udaharanayak wasen gattot onama kenekge mole wang moleyi paluwai dakunu moleyi paluwai gattot sampurnama loka deka වම් මොලේ හැමදාම තර්කයේ තියෙන. හැමදාම ඔලොමලයි. හැමදාම අනිත් පැත්ත තලනවා. දකුණු මොලේ සමස්තය පිළිගන්න ලෑස්ති. හරීම සෞන්දර්යාත්මක. කවදාකවත් රණ්ඩු සරුවල් නැහැ. මේ දෙක කවදාකවත් කතා කරන්නේ නැහැ කියනවනේ. මේ එක ඔලු කට්ටය ඇතුලේ තිබුණට මේ කෝපස් කොලොසම් එකේ මේක සම්බන්ධ වුණාට කවදාකවත් මේ දෙක එකට වෙන්නේ නැතිලු. දකුණු මොලේ වැඩ කරන මනුස්සයා කිසි කෙනෙක්ගේ ගැටුමක් නැහැ. අවිරුද්ධ ප්‍රතිපදාවේ ඉන්නවා. එයාට ඉන්න දෙන්නේ වම් මොලේ හැම වෙලාවෙම යාව තලනවා චප්ප කරනවා. අද අධ්‍යාපනයේ වඩන්නේ දකුණු වම් මොලේ විතරයි. පිස්සු පිහාට්ට හදන්නේ රණ්ඩුවමයි ගහ බැනගන්නේ කමයි. පළවෙනි ශිෂ්‍යත්වයේ පාසලේ නැත්නම් කොල්ලත් වහකනවා අම්මත් වහකනවා. දිනන්නම යෝන කරන්නේ. කවදාකවත් අද තියෙන තරඟයකදී ජයපරාජය බාර ගන්න ගතියක් නැහැ නේ. ඔලිම්පික් ගහන්න ගිල්ලත් මේ මෝගේ වහයලා ගහ ගන්නවා. ඔලිම්පික් කියන්නේ ඔලිව්වත් අරගෙන යන සෙල්ලම. ආනන්දින ආනන්ද ගහගන්නේ ගන්න ආනන්ද දෙයක් නැහැ. මේ පුරුදු කරන පුරුදුකමේ හැටියට මේ අහකුරට ගිනි තිබ්බට පස්සේ චූස් ගාලා උඩ ගිල ඩෝ ගන්න තෝමන කරන්නේ. පත්තු කරලා වගේ ඔච්චරයි වෙන්නේ. මෙන්න මේක දැකගත්තොත් කවදද අපි මේ ගෑණි මිනිහා රණ්ඩු වෙන එක පැත්තක තියන්නකෝ. දකුණු මොලේ වම් මොලේ කවද දෙකට ජීවත් වෙන්නේ? අපි දකුණු මොලේ මොනක්වත් වැඩක් කරගන්න තියලු තාම. ඒ තර්කෙ විතරනේ වැඩ කරන්නේ. එනිසා වම් මොලේ තමයි අපි දිගට වැඩ කරන්නේ. දේශපාලනඥයන්ගේ දෙකෙන් එකක්වත් වැඩ කරන්නේ නැතිලු. මොලේ ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා නම් දේශපාලනඥයන් එකක් ගන්න කියනවා. මොකද ෆ්‍රෙෂ් ෆැක්ටරි ෆ්‍රෙෂ්. ඒ සෙක්‍රටරි ලවන්නේ වැඩ ගන්නේ. දැන් අපි එකේ 150ක් ටිකක් වැඩ. ඒත් ඔගේ මං වගේ මැට්ටන්ට ප්‍රශ්නයක් නැහැ. ඔය වැඩි හොගෙන ඉච්චර කල්පනා කරන්න යන්නේ දකුණු මොලේ කූල් එකේ දිනේ වම් මොලේ කූල් එකේ ඕන එකෙක් ගහගනින්න ප්‍රශ්නයක් නැහැ. භාවනා කරලා සියල්ල නතර වෙනකොට රූප ලෝකේ නතර වුණාට පස්සේ වමයි දකුණයි එකතු වෙන්නේ. වම් මොලේ සහ දකුණු මොලේ අක්‍රීයතාවයේදී විතරයි එකතු වෙන්නේ. ක්‍රියාකාරී වෙන්න වෙන්න වම් මොලේ පුදුම විදියට ගිනි කසය කරකෙන්නා වගේ බම්පර චක්‍ර කරකෙන්නා වගේ කරකිනවා. අද පොඩි දරුවන්ට අන්නේ වලිගිටි ගිනි තිබුව හනුමලා ටිකක් බවට පත් කළා තියෙනවා. බුදුමාහාර තරංගයක් නැති. ඒකට හේතුව මේ අම්මලා තාත්තලාගේ තියෙන මරි මෝඩ තක්‍ය තීරු අමන ගතිය මේ එක එක පරය යන්න හදන ගතිය. පරපාහර වැඩි. නතර කරන්න බෑ. අපිටට මොකට හරියන්නේ නැහැ. විඥාණය මේ දෙකට බෙදලා ආඳු කරන තාක් කල්. අපි මේක තීරුම් ගන්න තාකොත් කවදාකවත් බුදුහාමර කියන තීරුම් ගන්න බෑ. ඕලාරික අත්පටිලාභේ ඉන්නකම්. එයාට කවදාකවත් තීරුම් ගන්න බෑ. සඤ්ඤාමේ අත්පටිලාභේ ඉන්න ගයාගේ හිත යන්න ඕනේ මේ මනෝමේ සඤ්ඤාමේ අත්පටිලාහයට ගියාට පස්සේ තියෙන බුදුන් කියන්නේ කවුද කියලා තියෙන ධර්මයේ කියන්නේ මොකද්ද අපි මේ ධර්මයේ පිට හෙව්වට අපිට මේක තේරුම් ගන්න හරි මේ තියෙන උරුට්ටුව මේ තියෙන රණ්ඩුව මේ තරුවලේ මේ කියන පෙන් කරච්චලේ තේරුම් ගන්න ඕලාරික අත්පටිලාභේ බෑ ඒ නිසා අපි මේ ලංකාවේ නොක්කෝම නිවන් දකින්න හදනවා කියන එක ඒක ඉතින් කඩකට වෙනඩක් නෙවෙයි. ඊට පස්සේ ධ්‍යාන භාවනා කරලා රූප ලෝකේ ඉන්නකොට නැත්තම් සංඥාමය
නෑ මනෝමය ලෝකේ ඉන්නකොටත් ඔක තේරුම් ගන්න බෑ කියලා උද්දේශික සඳහන් කරනවා. ඊට පල්ලෙහාර සංඥාමය මට්ටමට ගියාට පස්සේ වෙන මොකක්වත් නැති මේ ලෝකේ මේක දෙකට බෙදලා ඔය තුලත් රණ්ඩුවක් ඇති කරන මේ විඥානීය කරන විහිළුදියා බලනකොට කාම භෝගීන් අතර මොන සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මොන සමානාත්මතාවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා. ඒ බුරේ වන්නිසාංශ කියනවා කොල්ලෙකුයි කෙල්ලෙකුයි ලව් කරන්න ගහක් යට හම්බුණාට පස්සේ උන් දෙන්නගේ හිතවල තියෙන කෙලෙස් කලන ප්‍රමාණය පොඩ්ඩක් කල්පනා කරන්න කියලා. එහෙව් ලෝකයකට පුළුවන් ද කියලා අහන මේ බුදුහාමරන්ගේ ධර්මයේ මතු කරලා දෙන්නේ. කොච්චරක් එකිනෙකා සිප වෙලඳ ගන්න ආසාවෙන් ඉන්නේ. කොච්චර කෙලස් කලනවද ලයිට් එක දැන් ඔය මේ පොයි චූම් පාන් යන්නේ. දැන් අලුත් සින්දුවක් කියන්නේ. ඉස්සර තිබුණු අර පිටරට සින්ද නෑ. චන්ද්‍රා නිරයාමි ආවා ඔළුවේ සිටං රෙද්ද පොරවා උඹ ආපු එක වාසනාවන් පාරේ ලයිට් එක නිවේවා. ඒ දවසල ওই චන්ද්‍රා නිරයාමි ආව චන්ද්‍රාය රයාමි පායා කියලා සින්දුවට ගහලා දුන්න අනගිරත්න දීපු සින්දුවක් ඔය. ඒක ඇහෙනකොටම මට හිතෙනවා චූම් පාන් වලට මරු. චන්ද්‍රානි රෑ යාමේ ආවට පස්සේ ලයිට් ටික නිවෙනකන් තියෙන තක්කු මුක්කුවේ හිතනද ගලන කෙලස් ප්‍රමාණය පුළුවන් වෙයිද කියලා මේ හේතුඵල ධර්මය තේරුම් ගන්න. පුළුවන් වෙයිද මේ එක එකනාගේ මනසක් ජාතිය බෝ කිරීම සඳහා සැදී පැහැදී තියෙන හැටි මේ නැවැත්ම පිළිබඳ ගන්න බැරිකමක්. එදි මේ විඥාන ස්ථිතිය ඔය කියන නානත කාය නානත සංඥායකේ අපි කොච්චර බලාපොරොත්තුක සීලෙවත් බලාපොරොත්තු වෙන්න බෑ. සමාධි ශික්ෂා පැත්තක දාන්න. ප්‍රඥා ශික්ෂා පැත්තක දාන්න සීලෙවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා බුදුරජාණන්සේ කවදාකවත් ඔක්කොටම සීල් සමාදන් වෙන්න කියලා කිව්වේ නෑ. ඒක කරන්නත් සීලයක් පිළිබඳව හෝ තේරුම් ගන්න අපිට මේ සමාධි ශික්ෂාව අවශ්‍යයි. ප්‍රඥා ශික්ෂාවදී තමයි ප්‍රඥා ශික්ෂාව ගන්න ඔය සංඥාමේ මට්ටමේ වරින් වර අරමුණු වෙනවා වරින් වර නැති වෙනවා. ඒක නිකන් උදාහරණයක් වශයෙන් දෙන්න තියෙන්නේ ඒ වනුරේලි පැත්තට හරියම ගියාම ඒ දැඩි හුළඟ තියෙනකොට මේ බලාකුළු එහෙම ඇති වෙනවා අය නැති වෙනවා පේනවා. බලාකුළු ඒ වෙලාවේ එනවා යනවා එක එක හැඩ ගන්නවා නැති වෙලා යනවා පේනවා. ඒ වගේ මේ හිතේ ඉඳගෙන ඉන්නකොට සමහරට අරමුණ ඇති කියන්නත් බෑ නැති කියන්නත් බෑ. මේ දෙක අතර බොර ගතියක් තියෙන එකට අපි සන්තතිය කියලා කියනවා. සාසනේ ගොජයක් තියෙනවා. ඒ ගොජ දම දම තියෙනවා. ඇති කියන්නත් බෑ නැති කියන්නත් බෑ. හැඩේකුත් නෑ. නිතරම වෙනස් වෙනවා. මේක හරීම කම්මැලි කරන සුළුයි. හරීම ආත්ම නිෂේධනය කරන සුළුයි. ඒක තියා බලන්න එසේ මෙසේ සද්ධාාවක් තිබිලා බෑ. ඒක තියා බලන්න එසේ මෙසේ සීලයක් තිබිලා බෑ. ඒක තියා බලන්න එසේ මෙසේ සතියක් තිබිලා බෑ. ඒක තියා බලාගෙන ඉන්නකොට පේනවා මේ ගොජේ හරහා තමයි අපි එකට රූපයක් කිව්වොත් ඒක රූපයක් වෙනවා. සද්දයක් කිව්වොත් ඒක සද්දයක් බවට පත් වෙනවා. ගඳක් කිව්වොත් ගඳක් බවට පත් වෙනවා. මේ සියලු දේ ඇති කිරීමේ මූල ශක්තිය වරින් වර දෙයක් බවට පත් වෙනවා. ආය අද්‍රව්‍ය බවට පත් වෙනවා. ද්‍රව්‍ය අද්‍රව්‍ය බවට පත් වෙනවා. ඔය අයින්ස්ටයින්ට සිද්ධ වුණේ අයිසෙක් නිව්ටන්ට පස්සේ අන්නේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය ඇතිවීම තැන දක්වම ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකෙන් ගියා. ගියාට පස්සේ බලනකොට වරික ශක්තිය වාරික ද්‍රව්‍ය එක්කෝ පාටිකල් එහෙම නැත්නම් එනර්ජි. ඉතින් යා ලියුව සමීකරණයක් E=mc² කියලා ඌට ගිය අවුරුදු 100ෙම හොන්තම විද්‍යාඥයා කියලා නම්බුව දුන්නා. බුදුරජාණන් වහන්සේට අවුරුදු 2600කට ඉස්සලා මේක දැනගත්තේ අපේ බෞද්ධයෝ තාම වඳින්නේ අයින්ස්ටයින්ටනේ. එකිකටවත් තේරෙන්නේ නැණි මේ භාවනා කරනකොට අරමුණු මතුවෙනවා අරමුණු නැති වෙනවා වරික ශක්ති බවටපත් වෙනවා වරික වස්තු බවටපත් වෙනවා. මේක දිහා බලලා වස්තු කියලා ඔප්පු කරන්න යන්නත් එපා. ශක්ති කියලා ඔප්පු කරන්න නෑ. මේ දෙක වස්තු ශක්ති බවටපත් වීම සහ ශක්ති වස්තු බවටපත් වීම සම්පූර්ණයෙන්ම හේතුඵල ධර්මයක්. මට කිසිම අයිතියක් නෑ. මේ දේවවාදීන් කියන එක දෙයයන් අංශතිය කියලා. බ්‍රහ්ම පදාර්ථයේ තියෙන කටිකන මේක බ්‍රහ්මය කරන දෙයක් කියලා. එක එකන එකන අදාහ ගන්න බැරි නිසා බාහිර වස්තුවකට හේතු කරලා හරුවත් chance එකයි ඒ හරියන්නේ ඔබ එතෙන්ද යන්න භාවනා කරන්න ඕන. සංඥාමේ මට්ටමට යනකම් ආනපනේ ඇති වෙන නැති වෙන තියෙනවා නැහැ. ඒ මට්ටමක මේක දිහා භාවිත කරලා බෑ බහුලීගත කරන්න කියනවා. එතකොට පේනවා මේක හිතිච්චාම වස්තු බාටපත් වෙනවා හිතිච්චාම ශක්ති බාටපත් වෙනවා.
මේක මට අයිති දෙයක් නෙවෙයි. මේ දේ දෙක මාරු වෙන එක වෙනම කතාවක්. ශක්ති වස්තු වස්තු ශක්ති පාටපතන වෙනම දෙයක්. මේක එකටම නාපේ එකටම නාපේ පහළ වෙච්ච තැන ඉඳලා කෙලස්. මෙහොම එකිනෙකට මාරු වෙන දේවල් මේක දිහා බලාගෙන නොදැක්ක වගේ හිටපන්. ඇහුණට නැහැ වගේ හිටපන්. දැනුණට නොදැනුණා වගේ හිටපන්. ලක්ෂ වාරයක් බලපන් මේක දිහා. ඒකට තමයි කියන්නේ ආශීවිති භාවීති බහුලී කරෝති. මේ කමඨාන් සුද්ධ කරනකොට හුදුට තේරෙනවා සමහරලාට මේ ආනපානෙ ගෙවෙන කම්ම ගිහිල්ලා ගියාට පස්සේ යා ප්‍රශ්න හිතෙන් ඇති කරනවා. ඇත්තට මේ පුද්ගලයාට දොස් කියන්න බෑ. මේක තමයි විඥානයේ කෘත්‍යය. මේක දිහා සාවධානව බලන් ඉන්නවා වෙනුවට එයා හිතන එක වස්තු පේන එක හොඳයි නැත්තම් නැති එක හොඳයි. නැත්තම් නැති එක හොඳයි පේන එක හොඳ නෑ කියලා අපි අර පක්ෂග්‍රාහීත්වයට යන්නේ නැතුව ඇතිවීම නැතිවීම ඇති දේසා නැතිවීම දෙක මේකයි. වර එක ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා පොට්ටේ ගිහිල්ලා අයිස් කැටේක හැප්පුණොත් ඌ ඇවිල්ලා කියාවිලු පටවි ධාතුවේ හැප්පුණා කියලා. ඊට පස්සේ ටික වෙලා ගිහලා අයිස් වතුරුණාට පස්සේ ගිහිල්ලා හැප්පුණොත් කියාවි ආපෝ ධාතුවේ හැප්පුණායි කියාවිලු. ඊට පස්සේ ඒක රත් වෙනකොට දැක්කොත් කියාවිලු මං තේජෝ ධාතුවේ හැප්පුණායි කියලා. වාෂ්ප වුණාට පස්සේ කියාවිලු අවායෝ ධාතුවේ හැප්පුණායි කියලා. ඌ දැකලා නෙවෙයිනේ කතා කරන්නේ. මේ එකම ජලයට ඝන වෙන්න පුළුවන්, ද්‍රව වෙන්න පුළුවන්, තේජෝ ධාතු වෙන්න පුළුවන්, වායු වෙන්න පුළුවන්. ඒ වෙලාවේ ඒ අල්ලගත්ත දේ මත අපි කොච්චර කතන්දර ගොතනවාද කියලා බලන්න මෙච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙන. ජලයේ පවතින පුළුවන් මේ අවස්ථා හතර උදාහරණයක් ගත්තොත් අපි මේ මනසය හතුරයි කියනවා. තව ටිකකින් කමිතුරා වෙනවා. අපි මේ එහෙම නෙවෙන ජීවිතේ හතුර හතුරම මිතර මිතරමයි කියලා රේ වහා විනස් වෙන ඇති දේ නැති දේ නැති දේන් ඇති වෙන විනස් වෙන මේ දේ නිත්‍ය සංඥාවකට දාලා සමීකරණ හදාගෙන බූදලයට තියාගෙන පේටන්ටි රෙකෝඩ් කරගෙන අද මේ යන කුණුහරපෙයි බුදුරජාන්සේ පෙන්නන මේ විඥානේ මායාවයි ගත්තොත් අපි හිතාමතා කරන හැම දෙයක්ම පවක් බව තේරු. ඒක කියනකොට කට්ටියට heart attack එයි සමාහලට TNT පෙත් එහෙම තියනවනම් දිවයට තියාගන්න. මොකද heart attack එනවා. මේ අපි ඔක්කොම කරන කොහොමද අකුසල් වෙන්නේ කියලා. හිතාමතාගෙන සියල්ලම අකුසල් බවට පත් වෙනවා. නිකමටම දකින සබ්බේ සංඛාර දුක්ඛ කියන්නේ ඔන්න ඕක. සියලු සංස්කාරන සකස් කරලද සියල්ලම දුක පිණිස හිටිනවා. සියලු චේතනා දුක පිණිස හිටිනවා. සබ්බේ සංඛාරා අනිච්ච. එකක්වත් බලාපොරොත්තු වෙන්න බෑ. අපි මෙතෙක්කල් යමක් හිතලා කරානම් කක්ක. එච්චරයි කියන්නේ. හිතලා කරානම් කක්ක සිද්ධ වෙච්ච සියල්ලම බුදු වෙලා තියෙන්නේ. මේ ලෝකේ සිද්ධ වෙන ධර්මතා තියෙනවා. මේ ලෝකේ තියෙන චිත්ත නියාම, ධම්ම නියාම, කම්ම නියාම ඒක දිහා හොඳට බලන ඉන්න ඕක වෙනස් කරන්න තටමඬ ගියොත් අර වර්ගයේ බිම තියලා රිලව කුණ්‍ය අයින් කරා වගේ දරකොටේ තමන්ගේ වලිගේ තද වෙනවා. මේ යන දෙයට හැඩ ගැහෙන්න හදනවා මිස අපි මේ සමාජය වෙනස් කරන්න හදනවා පරිසරය වෙනස් කරන්න හදනවා මේ කරන්න යන්න යන්න වෙන්නේ මොකද්ද ඒ මහන්සි වෙන ගානට කර්ම රැස් වෙනවා ඒක ඒ ඕලාරිකත් පැටලා වේදි කරන්න බෑ කරන්න බෑ නොකර බෑ සංඥාමේ මේ මනෝමය අත්පැටලා වේදි කරන්න බෑ සංඥාමේ දිහාට පස්සේ කියන අපි රණ්ඩු කරන්න මේ සංඥාවකටනේ මේ මුළු ලෝකෙම මනෝකුප්පංගමනේ මේ ලෝකෙ මනෝමයයිනේ මනෝසෙට්ටමනේ ඇයි මේකට මේ රණ්ඩු සරවලන පොඩ්ඩක් කරබන ඉන්නකෝ තව ටිකක් කරනකොට වෙනස් වෙනවා තව ටිකක් ඉන්න එක තවත් වෙනස් වෙනවා ඉතින් ඒකට මොකට මේ හදිස්සියලා විනිශ්චය කරන්නේ මේ නිතර වෙනස් වෙන දේ මෙන්න මේක දිහා බලාන ඉන්න බැරි කමයි අපිට තියෙන තක්කමුක්කුව අපි ඉක්මනට මේකට බහැලා මගේ විනිශ්චය දෙන්න හදනවා මගේ රුචිය දෙන්න හදනවා මගේ මන අපේ දෙන්න හදනවා දුන්නට පස්සේ අර කියපු පචේ වහගන්න කියපු පචේ වහගන්න පච 1000ක් කියනවා මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් විඥානං ඡායතන රූපක කියන විදිහට මේ ද්‍රව්‍ය ඇති වෙනවා ආය ද්‍රව්‍ය නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා දිහා බලා ඉන්න කෙනාට විතරක් තේරෙනවා ඒක සිද්ධ වෙන්නේ තන්නේ කර හේතුඵල ධර්මයකට මේක විනාශ කරන්න ගිය කෙනා මේ 33000 කරන්ට් කැල්ලුවා වගේ තමයි. ඒකෙම විනාශ වෙනවා. මේක දිහා බලලා විපස්සනා කරලා අනුපස්සනා කරලා මේක දිහා බලන ඉන්න පුළුවන් නම් යාට තේනවා මේ විඥාණය කරන මායාවේ පක්ෂයක් ගත්තේ නැත්තම් ඒ මනුස්සයාට මේ ලෝකේ තියෙන දේවල් දෙයක් නෙවෙයි. රණ්ඩු වෙන දෙයක් නැහැ.
උදාහරණයක් වශයෙන් ගත්තොත් එීම ගංගා නංගගේ තියෙන මහා වැලි තලාවක එක්කෙනෙක් කියනවා මට මේ වැලි යටේම ඕනයි කියලා. ඊ වැලි යට අතර වෙනසක් නැහැ. කොයි යටෙත් එකයි. වැලි යටයක් ගන්න ඉවරයි. අපි කියනනේ මට ඕනේ මැණික් යටයක්. මට ඕනේ රත්තරන් කැලක් කියලා ඊට පස්සේ රණ්ඩු තමයි. ඒ නිසා මේ ලෝකේ ඉන්න ඔක්කොගේ මනුස්සකම කවුරු හරි කාට හරි දකින්න පුළුවන් නම් ඔය දාන්නේ මම දකිනවා. මනුස්සු කවුරුණත් ඥාන පිරිමේ කවුරුණත් පැවිදි උපවිදි කවුරුණත් මිනිස්සෙක් මේ. අපිට කවදාකවත් හිතෙනවද ප්‍රභාකරන් දිහාවල්ල ඌ මිනිස්සෙක් කියලා කියන්නේ? අම්මෝ ඌ කවුතු කණ්ඩෝනේ, කළු කවුතු කණ්ඩෝනේ සිංහල ජාතිය නැති කරා කියලා. ඉතින් මේ මයිල් පුප්ප ගන්නවා මේ. ප්‍රභාකරන් දැකලවත් නැහැ. දැන් නම් ප්‍රභාකරන් නෑ මං හිතන්නේ. මං ওই බණ කිව්වට මැරිලාලු මිනිසයා. මම මේ නිදර්ශනයකට කියන්නේ අපිට පුළුවන් ද මේ මිනිසත් අම්මා තාත්තගේ දරුවෙක් කියලා හිතන්නේ. ඌත් මේ සටන් කරන්නේ අපි වගේම නිදහසකටනේ. ඌව දිහා බලන්න පුළුවන් ද අපිට සම මට්ටමින් මේ මිනිස්සෙක් කියලා. අපි හොරකම් කරගෙන අපේ හිතින්. මිනිස්සුකම තමයි තියෙන්නේ ඕනම කෙනෙක් ඕන දෙයක් වලටපත් වෙන්න පුළුවන්. ඒ නිසා සාරිපුත්‍ර සාංශී සඳහන් කරන ඔබට දුක්ඛ සත්‍ය තේරෙනකොට ලකුණු හතරක් තියෙන්නේ. ඒක දවන සුළුයි. ඒක තවන සුළුයි. දවන තවන පොළන සුළුයි. විපරිණාම වෙන සුළුයි සංකතයි. ඔය ගොජේ එන්න පටන් ගත්තට පස්සේ පේනවා නිතරම අරමුණු එනවා යනවා එනවා යනවා එකට ඔක නම් ගණන් දෙන්නත් එපා. බලාිනකොට පේන එක තියා බලාන ඉදිල්ලම මහා දෙවිල්ල. ඒ නිසා බලාන ඉදිල්ලම කුල්ලට දාලා පොළනවා වගේ. ඊට වැඩිය හරි ලේසි ගාමිණී පොන්සේකයි මාළි පොන්සේකයි බලන ඉන්න චිත්‍රපටිය බලන තියෙනවනම් හරිසෝ. ටෙලි ඩ්‍රාමා බලන්න. මේ තමන් තුළ වෙන එක දකින්න ගන්න. ඒක සංකතයක්. විපරිණාම නිතර විනාශ වෙන නිසා හිතෙන්ට යනකොට ඒ අරමුණු හොඳටම ගෙවිලා මේ ඇති වෙනවා මේ නැති වෙනවා මේ ඇති වෙනවා මේ ඇති වෙනවා කියන දිහා බලාගෙන ඉන්නකොට අපේ හිත කොච්චර චාටු කරනවද කියනවනම් නින්දට වැටෙනවා. එහෙම නැත්තම් අහනවා දැන් ස්වාමීන් වහන්සේ මොකද කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් කරනවා. ඊට පස්සේ නෝ නිකම්ම නිකන් ඕක බලනකොට ඩි මෛත්‍රී භාවනා ටිකක් කරුවොත් හොඳ නැද්ද ඔය වෙලාවේ? බුද්ධානුස්සති ටිකක් කරුවොත් හොඳ නැද්ද? දැන් මේකදී අනිච්චන් දුක්ඛංග නැත්තම් බැලුවොත් හොඳ නැද්ද කියලා අර පෑදි දිදීට බොරදී දාගන්න. මේක ඒකෙම්ම ඔප්පු වෙන්න අරින්නවා. ඒකෙම්ම තැම්බෙන්න අරින්නවා. අනේ එදාට තේරෙනවා මේ විඥානයේ විසින් පක්ෂග්‍රාහීත්වයට ගත්තේ නැත්තම් සියල්ලම මිනිස්සු කියලා පිළිගත්ත දවසට කුමන නැටුම් කෙලි කවට සිනාදා මොනවාද අපි කාටද පක්ෂව කතා කරන්නේ කාටද විරුද්ධව කතා කරන්නේ අපිට බෑනේ අපිට උනේ දෙන්නේ මගේ බබාට විතරයි ඔක්කොම අල්ලපු ගෙදර බබා එන්න ගහච්චාවයි ගණන් බලවච්චාවයි තමන්ගේ මගේ ගතියේද ඉතින් අපි මහා ලොකුවට කියන බුදුරජාණන්සේ කරුණාවට කියලා නැද්ද සාංශ තමන්ගේම කුසින් වදාගත්ත දරුවෙකුටගේ මෛත්‍රී කරන්න කියලා ඉතින් මගේ කුසින් වදාගත්ත දරුවෝ මෛත්‍රී කරපුවා මොකද්ද ඇති වැරද්ද කියලා ඉතින් අම්මලා පුම්බලා කතා කරනවා. ඉතින් ගාතය මොකද්ද කියලා තියෙන්නේ? මාතය තණියම් පුත්තං ආයුසායක පුත්ත මන්රකේ ඒවම්පි සබ්බ භූතේසු. තමන් කුසින් වදාගත්ත දරුවෙකුගේ සියලු සත්වයන් කෙරෙහි. ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණ මනස වඩන්න අපරිමාණ විදිහට සියල්ලන්ටම සමානෝ ඒක අපිට පේන්නේ නිකන් මේ කැවුත්තක් නැතිකම දේශීය හැඟීමක් නැතිකම එහෙම නැත්නම් සිංහල බුද්ධ학ම නැතිකම ඉතිං ලේ රත් වෙන්න කෑග ගන්න අටනවා ඒ නිසා කවදාහරි විඥානයේ තියෙන විඥාන විඥාන ඡායතන රූපක தත්තෙට ගියාට පස්සේ තේනවා මේ ලෝකෙම කඩාගෙන කන්න දෙයක් වඩා ගන්න දෙයක් ලොකු කුට්ටියක් කියලා කෙහෙල්ලේ වැවරිය මුල්වැවරිය කියලා දෙයක් නැහැ. එහෙම ගන්න දෙයක් නැහැ කොයි එකත් එකයි. නිකන් නිදාසට කියනවා. දැන් මේ අපි හුස්ම ගන්න වාතය ඇතුළට ගියාට පස්සේ අපි ඒකට මම ගිහ කියලා කියනවානේ. මගේ හුස්ම කියලා පිට කරාට පස්සේ ඒක බාහිරේ කියනවානේ. මේ හුස්ම දන්නවද මේක ඇතුළේ දින්නේ පිට දින්නේ කියලා? වායු දාතුට එහෙම දැනීමක් නැහැ. දැන් මගේ ඇඟේ තියෙන පඩවි ධාතුව ගන්න. ඒක දන්නවද මේ පිරිමි ඇඟක ඉන්නේ කියලා? එහෙම නැත්නම් ඒ වායෝ ධාතුව දන්නවද මේ ගෑනු ඇඟක ඉන්නේ කියලා? දන්නේ නැහැ. ඒ වගේ මේ මගේ ටිකට වෙනමයි අර ටිකට වෙනමයි කියන මේ පංගු peerුව මේ බෙදීම බුදුරජාණන්සේ ඒක පෙන්වන්නේ මනාප අමනාප රුචි අරුචි. මෙතන තමයි ප්‍රශ්න තියෙන්නේ.
අපි ළඟ මේ තියෙන මහමූද වතුර දිහා බලලා මේ වතුර ගංගා නංගගේ මේ ගංගා වතුර සරබු නදියේ මේ යමුනා නදිය කියලා වෙන් කරන්න බෑනේ. අන්න ඒ වගේ මේ සමස්තය දැකීමට පුරුදු කරනවා නම් මේ ඔක්කොම එකම මවකගේ දරුවෝ වගේ ඔය කිසිම ආතතියක් එන තැනක් කිසිම අසහනයක් එන තැනක් නැහැ. අපිට අසහනයක් එන හැම තැනකදීම ආතතියක් එන හැම තැනකදීම විඥානය ඇවිල්ලා ඇති. එයා දෙකට බෙදෙනවා. දෙකට බෙදලා මේක හරි පැත්ත මේක වැරදි පැත්ත මේක ජය පැත්ත මේක පරාජය පැත්ත මේක නින්දාව මේක ප්‍රසන්නතාව. ඉතින් අර ලංකාවට වාසියක් තියෙනවා අපිට අර ඇහිලා තියෙනවා අස්ත්‍රලෝක ධර්මේ කම්පා වෙන්න එපයි කියන. කොරලන නැහැ. කොරලන බලාතක නැහැ. කරන්නෙම පංගු peer බෙදෙන එක. ඒ නිසා කීයටයි බටහිරට ඇහිලවත් නැහැ. බටහිර මිනිසුන් කියලා දෙන්න අමාරුයි ජය පරාජය දෙකට සමු හිටපන්. සැපට දුකට සමු හිටපන් කියන්නවත් බෑ. ඒ නිසා ඒගොල්ලෝ භාවනා කොච්චර කරත් ඒ අර පංගු peer නැත් තත්ත්වයේ කියන එක විකිනින් නැහැ බටහිරේ. ආශය කරේ යම් ප්‍රමාණයකට වැටෙනවා. මොකද අර ඇහිලා තියෙනවා. මේ සැප දුක දෙකට සම වෙන්න වස්තු තිබුණා නැති වුණා කියලා බෙදන්න එපායි. ඇතිවීම නැතිවීම එකිනෙකට තට්ටු මාරුවක් විතරයි. ආනීය මට උන භාවනා කරනවා නම් අටුවාචාරින් වහන්සේ කියන්නේ අරූප බ්‍රහ්ම තලයේ ඉපදිලායි කියලා. අරූප බ්‍රහ්ම තලයේ නෙමෙයි මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ ජීවිතයේදීම මේ භාවනා පැයේදීම සමහර විටක බුද්ධි විඳින්න පුළුවන්. ආනීය බුද්ධි විඳින තත්වයක් විඥානයේ එක ස්ථිතියක් විඥානයේ තිප්පලක් විඥානයේක සමතුලිතතාවයක් මේ අපිට අයිති නෑ. අපි කුස්සියම්මලා අපිට ඕක කරන්න බෑ. අපි පැවිදි වෙලා නෑ අපිට ඕක කරන්න බෑ කියලා අපි මේ අනිප්පතර කරුණ කිව්වට සාරිපුත්‍ර සංසේම කියන්නේ නෑ. සාරිපුත්‍ර සංස කියන්නේ මේ විඥාන ස්ථිතිය හතම ලැබෙන්නේ ඉන්දියාවේ විදිචයට විතරයි. ලංකාවේ ඇයට නෑ. ගෑනුනොත් විතරයි නැත්නම් පිරිමුනොත් විතර කියලා මොකක්වත්ම නෑ. අපි විහින් තමයි මේ දේවල් ඔලුවට දාගන්නේ. ඒ විතරක් නෙමෙයි. අපි අනුන්ගේ ඔලුවටත් දාන අම්මලා තාත්තලා විතර පොඩි වුන් නාස්ති කරන ඇත්තෙම නැණි කවුරක් විද්‍රණ මහත්තයාට යටි අන්තරේ ඉන්නකොට කියනවා හැම එකාටම තියෙනලු උප්පත්ති කේන්දරයයි ආරූඪ කේන්දරයයි කියලා දෙකක්. උප්පත්ති කේන්දර කියන්නේ ඒ ඉපදිච්ච වෙලාවේ ග්‍රහචාරයට ලියන කේන්දරය. ආරූඪ කේන්දරය කියන්නේ ඒක අරාබියේ හැදුණා නම් එක තාලයක්. ඒක ආරූඪ වෙනවනේ මොනවද? එංගලන්තයෙන් නම් තව තාලයක්. ආරූඪ කේන්දරය තමයි අපි හැදිච්ච පරිසරයේ හැටියට වැඩ කරන්නේ. ඒකට අපි කියන්නේ අඳිනවා කියලා. යුනිවර්සිටි ඉන්නකොට කියන්නේ ඒක ඇඳලා ඉන්නේ කියලා කියන්නේ. ඇඳලා කියන්නේ ඌ ගුණාට ඇඳලා. ඉසි විදුරුවන් අහනවා ඉස්සල්ලාම දරුවට අඳන්නේ කවුද කියලා. අම්මනේ. ඊළඟට ඌට හෙළුව දකින්නකොට මොකද වගේ හරිය නිකන් හෙළුවේ නේ ඉපදිලා ඉපදිනකොටම සලු ඇතුව ඉපදුනා වගේ. දැන් මේ රටේ රෙදි ගැලවිලා ගියොත් මොකද වෙන්නේ දැන්? මුන්න අවුලක්ද හරියට මේ රෙදිත් එක්ක ඉපදුනා වගේනේ අපිට දැන් මේක තත්ත්වගත වෙලාදී කවුද මේ අය ගන්නේ මං කියන්නේ රෙදි ගලවන්න කියලා අනේ කවදාකවත් කරන්න එපා මොකද ඒක මම අවුලක් වෙන මම මේ කියන්නේ අපි තත්ත්වගත වීමේ හැටි අපි මේ බල්ලන්න ගහන්න නැනේ එක පුළියනේ කොළඹ ගියත් බල්ලා එහෙමයි මේ හේටියත් එච්චර හිල උණ්ඩත් ඔගේ ගාණක් නැහැ අපිට මොකද වෙලාදී මේ ඇඳිල්ල ඇඳුවාට පස්සේ ගලවනවයි කියන එක මේ හොඳ නරක දෙක අතර වෙනස ගලවන්න බෑ මං කියන්නේ හොඳ නරක දෙක අයින් කරන්න කියලා ඕලාරිකත් පැටලාවේදී අවශ්‍යයි මනෝමය අත්පැටලාවේදී අවශ්‍යයි අපි යම් තැනකදී සංඥාමය අත්පැටලාවේට ගියහම අපිට අවශ්‍ය වුණත් නැති වුණත් අශෝක ධර්ම හිටින්නේ නෑ ඒක හැලෙනවා අන්නේ එතෙන්ද ගියාට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න නම් අපි විප්ලවීය චින්තනයක් අවශ්‍යයි radical reflection එකක් ඕන. ඔය අපි දන්න පාරේ නම් ඔය linear system එකට ඔය රේඛීය එක වෙන කද්දාකවත් යන්න බෑ. එතින් ඊට පස්සේ බල්ටික් ගහලා පයින් එකයි තියෙන්නේ. රාජා හෝ මහා හෝ ගංගා හෝ. ඒක හරියට කියන්නේ අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා යම් දවසක මේ සංඛාර උපේක්ඛා ඥානෙට ඥාන සිළු සංස්කාර වලට සම දැක්කොනොත් ඒ මිනිස්සයා ගංගෙන් එහා පැත්තට යන්න හදන වෙලාවේ ගංගේ කිඹුලනක් ගංගේ සීත දියැලි තිනවනා එයාට යන්නවත් අවශ්‍ය නම් උපක්‍රමයක් කියනවා එහා පැත්තෙන් ආපු අත්තක එල්ලිච්ච වැලක් තියෙනවා කියලා හිතන්න කියනවා ගඟ මැදට දුවගෙන ඇවිල්ලා පණින්න කියනවා වැලට එතකොට ඒ වැල පැද්දිලා ගිහලා එහා පැත්තට ගියාම වැල අතෑරියොත් එහා යූර තැම්පත් වෙනවනේ
කොච්චර හයියෙන් අල්ලන්න ඕනද පදිද්දි ඒහා සමානව මේක අතාරින්න ඕනේ එහා පැත්තට යන්න. අපි කරලා තියෙන්නේ එහා පැත්තට ගියාට පස්සෙත් හයියෙන් අල්ලන්නේ නේද? ඒතකොට මොකද වෙන්නේ? හිටපු තැනටම ආපහු වෙයිල වැඩ. අර අල්ලන්න ඕනේ අල්ලණ්ඩයි අතාරින්න ඕනේ අතහැරිල්ලේ අතර සූරකමනේ දියේනේ පෝල් වෝල්ට් එකේදී. රිටි පයින්නකොට උඩට යනකම් රිට අල්ලගෙන ඉන්න. උඩට ගිහලා රිට විහි කරන්න එපායි. අපි ඒකත් ඒ වෙලාවෙත් අල්ලගෙන ඉන්නවා. අනේ උඩ යන්න උදව් වෙච්ච රිටනම මේක ගිහලා ෂෝකේස් එකේ තියන්න ඕනේ මේක සුවනියර එකට කියලා. ඌට දිනන්න නම් වෙන්නේ නැහැ. ওই පල්ලෙහා තියෙන චිත්‍රය බලන්න කණ්ඩ ගියාට පස්සේ ඉනිමකට පයින් ගහලා තියෙන්නේ. මේචිකල විතරයි ඔය ඉනිමකට පයින් ගන්න කඩප්පුලි වැඩේ කරන්නේ. උඩට ගියාට පස්සේ ආ එන්න හිතෙන්නේ නැහැ ඉනිමකට පයින් ගන්න. අපි කරන්න තියෙන්නේ ඉනිමක වැත්තක තියෙනවා දැන් හෙට ගෙදර යන්න ඉනිමක තියෙන්නේ බෑ දැන් ආපහු යන්න. ඒක තියලා එන්නේ වැත්තක මේ ආපහු හදිසි ආපහු යන්න කියලා. ඉතින් යනවම තමයි. ඒ නිසා මේ බණ අහගෙන එකක් නැහැ මං හිතන්නේ. ඉනිමකට ඕගොල්ලෝ යන්න. හැබැයි මේ භාවනා කරන දවසක් එයි ඔන්න විප්ලවීය චින්තනයට එන වෙලාවේදී ඇතත් නැතත් මේ දෙකේ ওই කියන වෙනසක් නැහැ. අන්න ඒ දිහා බලපු දවසට තමයි අපිට මේ ආතතිය කියන එක අසහනය කියන එක නැති කරගන්න පුළුවන්. ඒ නිසා මං මෙතනින් ධර්ම දේශනාවත් දේශනාවලියත් නතර කරනවා. ඊටු ටික තම තම නැනපමණින් දැනගන්නේ කියලා. යන්න ඕන නම් යන්න ඕන පාර මේ ශාසනයයි මෛත්‍රී බුද්ධ ශාසනයයි එකයි. යන්න ඕනේ නම් යන්න ඕනේ නැත්තම් මගේ මොකෝ. එහෙමනම් මේකේ හිටිය ප්‍රශ්නයක් නැහැ. හැබැයි හුදුවට මතක තියාගන්න ඒක ඔය අපි හිතන ಜಾති ආගම් ભેදවල නිවේ රැඳිලා තියෙන්නේ. අපිට තියෙනවා මේ හැකියාව මනුසකමයි. සර්වඥාන්සේකට කිව්වේ බුද්ධෝත්පාද කාලේ දුර්ලභයි. manussත්ත්ව ප්‍රතිලාභේ දුර්ලභයි. ක්ෂණ සම්පත්තියේ දුර්ලභයි. විදේක්ෂණේ උපයගන්නේක තම තමන් ඇති වැඩි අපි සාමූහික ප්‍රයත්නිකුත් කරමු පුද්ගලික ප්‍රයත්නිකුත් කරමු කරලා කොහොම හරි මේ විඥාණය කරන්න හදන මේ දෙකට බෙදලා බෙදන ආණ්ඩු කරන ගතිය වෙන් කරලා අපි සියල්ලමගෙම සියලු දෙනා අතර තියෙන මේ manussකම manussකම වශයෙන් දකින්කොට මේ මැද බුදුහමඳුර පහළ වෙනවා එින් එපිට මේ සිංහල බුද්ධ ධර්ම තියෙන කන්න බුදුහමඳුරේන එකක් නැහැ ඒසයි සියලු දෙනාගේම හිත් වලට ඒ බුදු පිළිමේ බුද්ධ බුද්ධත්වය ධර්මයේ සංඝයා සීලේ පහළ වීම පිණිස මේ වැඩමුළුව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා